නවතම වීඩියෝ නරඹන්න සියත TV subscribe කරන්න නවතම වීඩියෝ දැමූ සෙනින් එසෙනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වර්තමානයේ තුල රටේ විවිධ ප්‍රශ්න විවිධ මාතෘකා නිර්මාණය වී තිබෙනවා අද අලුත් වැඩසටහනක් ඔබ බලන් ඉන්නවා අද මේ වැඩසටහන තුළින් අපි කුමන කාරණයක් පිළිබඳව සාකච්ඡා කරයිද කියලා වර්තමානයේ ගත්තොත් අපි ඔබ හැම කෙනෙක්ම දන්නවා කොවිඩ් වසංගත තත්ත්වය ඒ වගේම මේ වන විට බොහොම උණුසුම් වී තිබෙන මැතිවරණ ව්‍යාපාරය මැතිවරණය පිළිබඳව ඒ වගේම රටේ තවත් තියෙනවා ආර්ථික ප්‍රශ්න පාසල් විවෘත කිරීම පිළිබඳ ප්‍රශ්න විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ ප්‍රශ්න උසස් පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳ ප්‍රශ්න ශිෂ්‍යත්වයේ පැවැත්වීම පිළිබඳ ප්‍රශ්න විවිධාකාරයේ බොහෝ දේවල් තිබෙනවා මේ කුමන මාතෘකාවක් පිළිබඳව කතා කළත් ඔබ හොඳින්ම දන්නවා සියත රූපවාහිනිය හැමදාම සාධාරණ ඉටු කරන්නට කටයුතු කරනවා හැමදාම සමබරව අපක්ෂපාතීව ඉදිරිපත් කරන සෑම දෙයක්ම සෑම වැඩසටහනක්ම අපි ඉදිරිපත් කරන බවත් ඔබ හොඳින්ම දන්නවා ඉතින් ඒ නිසා ඔබ බලාගෙන හිටියේ අද දවසේ මේ තෙවෙනියස කුමන ආරේක වැඩසටහනක් බවට පත් වේවිද කියලා කෙටියෙන්ම මම කියන්නම් තෙවෙනියස කියලා කියන්නේ දේශපාලනික වැඩසටහනක් විශේෂිත දේශපාලනික වැඩසටහනක් අපසතුව දේශපාලන වැඩසටහන රසක් තිබෙනවා ඒ අතර තෙවෙනියස විශේෂ වන්නේ අප මේ වැඩසටහනට කැඳවාගෙන ඉන්නේ දේශපාලන පක්ෂ නායකයෙ ඒ වගේම දේශපාලන පක්ෂ නායකයින්ගේ මේ මැතිවරණේ ඔවුන්ගේ ක්‍රියාදාමය සහ ඔවුන් රටට කරන්නට සූදානම් වන්නේ කුමක්ද යන කියන කාරණය පිළිබඳව ආර්ථික සමාජීය මේ සෑම කරුණක් පිළිබඳව අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා තෙවැනියස තුලින් අපේ මංගල වැඩසටහනයි අද දවසේ ආරම්භ වන්නේ සාකච්ඡා කරන්නට බොහෝ දේවල් තිබෙනවා අද සිට අප මේ මැතිවරණ කාල සීමාව පුරාවටම මැතිවරණය පැවැත්වෙන තුරුම ඉන් අනතුරුවත් අප බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන දිගින් දිගටම දේශපාලන පක්ෂ නායකයින් රැගෙන විත් සාකච්ඡා කරන්නට ඔබේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට එහෙමනම් අපි අද වැඩසටහන මංගල වැඩසටහන තෙවෙනියස ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ අද දවසේ අපේ ප්‍රථම ආරාධිතයා මහජන නියෝජිතයා පිළිබඳව කතා කිරීමේදී ඔහුගේ දේශපාලන ඉතිහාසය දශක 3කට වඩා අධිකයි පාර්ලිමේන්තු ඉතිහාසය දශක 1කට අධිකයි ඔහුගේ දේශපාලනය තුල ඇතැම් විට බොහෝ දෙනෙක් කතා කරනවා ඔහු රැඩිකල් තීන්දුව తీරන ගන්නවා සමහර විට ඔහු ගන්නා ඌ තීන්දුව తీරන පිළිබඳව සමාජය විතරක් මුළු මහා රටම කතා වහ කරනවා ඒ වගේම ඔහු ඉදිරිපත් කළ ඇතැම් තර්කයන් මම හිතන්නේ සමාජය තුල තව බොහෝ කාල සීමාවක් ගියත් පැලපදියම් වී තිබෙනවා ඩාබින් ඉදිරිපත් කළ සරල ස්ථානයේ සිට සංකීර්ණත්වය දක්වා ඌ ගමන් කරන ඒ ප්‍රායෝගික භාවය ඔහු ඔහුගේ ක්‍රියාකලාපය තුළින් පෙන්වා තිබෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරපු මනෝ විශ්ලේෂණ වාදයට ඔහු දාර්ශනික අර්ථකථනයක් ලබා දෙනවා ඒ වගේම ඔහු දේශපාලනයට පැමිණ ඉදිරිපත් කරන ඔහුගේ තේමාවන් ඇතැම් විට කලින් කලට වෙනස් වෙනවා අපි ඒ පිළිබඳවත් ඔහුගෙන් ප්‍රශ්න කරමු එහෙමනම් අපි වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් අද තෙවෙනියස අපේ මංගල වැඩසටහනට සහභාගී වන්නේ සමගී ජනබල වේගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ඒ වගේම කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස මෙවර තරඟ වදින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණමක මහතා ආයුබෝවන් අමාත්‍ය ආයුබෝවන් ඔබ ආදරෙන් ඔබතුමන් පිළිගන්නවා අපි අද දවසේ මංගල වැඩසටහනට ඔබතුමන්ට ආරාධනා කළ ඔබතුමන්ගේ ආරාධනය බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගෙන වැඩසටහනට පැමිණීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා කෙලින්ම මම ඔබගේ ප්‍රශ්නයට යොමු වන්නේ මම මේ අවසන් කරපු තැන දැන් ඔබ කාලෙන් කාලට ඉදිරිපත් කරන ඔබේ තේමාවන් ඔබේ තීම් එක පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා අපිට පේනවා ඔබ දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඔබ පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන්නේ හෙළුරුමය හරහා ඔබ සිංහල බෞද්ධ නායකයෙක් විදිහට ඊට පස්සේ ඔබ තාක්ෂණික ලෝකයක් නිර්මාණය කරන්නට ඉන් පසු කාලිනව කටයුතු කරමින් ඒ ඔබේ තේමාව බවට පත් කර ගන්නවා නවෝත්පාදන ආර්ථිකයක් ඔබ නිර්මාණය කරන්න උත්සාහ කරනවා මෙවර ඔබේ තේමාව කුමක්ද අපි එතනින් ආරම්භ කරමු ඔව් මම මේ සංවාදය ආරම්භීමට ප්‍රථම පළමුවෙන්ම සියත නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ පළමු වැඩසටහනටම මාහට ආරාධනා කිරීම ගැන ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා
අභාප්‍රාප්ත වූ අර්නස් පෞරුතට පියතුමාට එතුමා මේ රටේ කලා ලෝකයට විශේෂයෙන්ම සිනමා ලෝකයට අතිවිශිෂ්ට මෙහෙවරක් සිදු කරපු තැනැත්තෙක් දශක 4ක පමණ කාලයක් එතුමාට ස්වර්ගස්ත ඒ සැනසීම ලැබේවා කියලා එතුමා අදහු දැක්මට අනුව මා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රශ්නය ගැන කියනවා නම් අද මේ රටේ ඒ වගේම මේ ලෝකෙත් ඇතැම්මු පසුගාමී අදහස් තියන අය මේ ප්‍රතිපත්ති කලින් කලට වෙනස් වෙන අය පපිල් මාරු කරන අය වගේ බොහොම බාල අදහස් පළ කරන බවක් අපට පේනවා සමහර වැදගත් චින්තනමය කාරණාවලදී උදාහරණයක් හැටියට ගත්තොත් මීට අවුරුදු 1000කට කලින් ඔබයි මායි සංවාදයක නියලිලා මගෙන් ඔබ ඇහුවොත් තව අවුරුදු 100කින් කොහොමද ලෝකේ කියලා මීට අවුරුදු 1000කට කලින් මට කියන්න තියෙන්නේ දැන් මේ ඉන්න හරක් මේ විදිහටම සීසයි දැන් මේ ඉන්න සමාජය මේ විදිහටම අස්සුණු නෙලයි මේ විදිය උත්සව පැවැත්වෙයි මේ ධර්මය මේ විදිහටම පන්සල්වල විහාරස්ථානවල පවති ඒ වගේ වැඩි අර්බුදයකින් තොරව අපට මේ මුළු කතාවම පුරෝකථනය කිරීමේ හැකියාව තිබුණා අද වනස තමයි මේ ඊළඟ අවුරුදු 5 ලෝකයේ තාක්ෂණයේ හෝ සමස්ත ආර්ථික සමාජ ක්‍රියාවලියේ හෝ සිදුවෙන දේවල් ගැන මොනෝ පුරෝකථනයක් කරන්න කිසිම කෙනෙක් අද සමත් නොවීම 2050 දී ලෝකය කොයි වගේද කියන එක ගැන මං හිතන්නේ කිසි කෙනෙකුට පුරෝකථනය කරගන්න බෑ මොකද මීට අවුරුදු 30කට කලින් අපි කවුරුවත් හිතුවේ නෑ සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් ජනමාධ්‍යයක් ඇති වෙයි කියලා ඒ ජනමාධ්‍යයේ කිසිම තැනක ප්‍රධාන කර්තෘ කෙනෙක් යම් නියාමනයක් නැතුව Taman තනියම මෙහෙවන්න පුළුවන් ජනමාධ්‍යයක් ඇති වෙයි කියලා අද ඒක ඇති වෙලා තිනවා Facebook ඒ වගේම අපි කිසිම දිනක හිතුවේ නෑ ඩ්‍රයිවර් කෙනෙක් නැති වාහනයක් පාරේ යයි කියලා කවදා හරි දවසක නිර්පද්‍රිතව අද ඒක ඇති වෙලා තියෙනවා අපි කිසිම කෙනෙක් හිතුවේ නෑ ටැක්සි සේවයක් ඇති වෙයි කියලා ටැක්සි නැති අද ඒකත් ඇති වෙලා තිනවා Uber කියලා ඒ වගේම අපි කිසිම කෙනෙක් හිතුවේ නෑ බැංකුවක් තියේ කියලා බැංකු ශාඛාවක් නැති ඒකත් අද මේ Bitcoin නමින් ඉලෙක්ට්‍රොනික සල්ලි ඇති වෙලා තියෙනවා මේ වගේ මට දාස් ගානක ලේඛනයක් කියන්න පුළුවන් එයා BNB එක ගැන තවත් ඒවා ගැන මේ ඇති වෙලා තියෙන අලුත් තාක්ෂණ ලෝකය මේ ඊළඟ අවුරුදු 5 10 වෙනදී අපිට තීරණය කරන්න බැහැ ඉතින් එවැනි ඉතාම ශීඝ්‍ර චලනයන්ට විචලනයන්ට ලෝකය ලක් වෙනවා ඒ ලක් වෙනකොට අපි ඒවට අනුකූල නොවුණු අපි ඒවට හැඩ ගැහුණු නැති වුණොත් ඒ සමාජාර්ථික වෙනස්කම් වලට සහ ඒව අවශ්‍ය පරිමාණයට වෙනස් කරන්න අපි මැදිහත් නොවුණු වෙනස් වෙන එකත් එක්ක රැල්ල එක යන එක නෙවෙයි ඒව ගුණාත්මකව වෙනස් කරන්න අපි මැදිහත් නොවුනොත් අපි ප්‍රායෝගික දේශපාලකයෝ නෙවෙයි මම ප්‍රායෝගික දේශපාලකෙක් මම මාක්ස්වාදීවත් ලිබරල් ධනවාදීවත් එහෙම නැත්නම් දක්ෂිණාංශිකවත් වාමාංශිකවත් නැහැ අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ අපිට මේ රටේ ප්‍රශ්නයක් තිබුණා අපේ අනන්‍යතාවය පිළිබඳව මොකද ප්‍රභාකරන් අපට එල්ල කරපු දවැන්ත යුද තර්ජනය හමුවේ අපි මේ යුද තර්ජනය හමුවේ පෙනී හිටියේ ප්‍රභාකරන්ගේ කාලතුවක් වලට රට යටත් වෙමින් තිබිච්ච අවස්ථාවක 1395 රට ෆෙඩරල්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග මැදිහත් වෙලා හිටපු තත්ත්වයක් තුල අද හුඟක් වීරයෝ බිහි වෙලා තියෙනවා Facebook එකේ තවත් තැන්වල නමුත් එදා අපි මේ අදහස ප්‍රකාශ කරාම අපිට සියලුම ජනමාධ්‍ය වලින් බරපතල ප්‍රහාරයක් එල්ල කරා. අපි යුදවාදියෝ කිව්වා. අපි ජාතිවාදියෝ කිව්වා. නමුත් අපි එදා ඉදිරිපත් කරපු අදහස තමයි ප්‍රභාකරන් පරාජය කරන්න බෑ. ඔහුගේ යුද හස්තය විනාශ නොකොට දෙමළ ජනතාවට අවශ්‍ය කරන ජීවන රැකවරණය ලබා නොදී එතන මොනම විදිහ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ෆෙඩරල් ක්‍රමේ නෙවෙයි මොනම එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ ලංකා සමාජයට හුස්ම ගන්න නිදහස දෙන්නේ නැතුව ලංකා සමාජය තුවක්කුවට බය කරලා පවත්වගෙන යන්න බෑ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නවනාසිවාදී ව්‍යාපාරය විනාශ කළ යුතුයි කියන තැන අපි හිටියා හිටියා විතරක් නෙමෙයි ඒ සඳහා අපි පත්තරවල ලියන්නේ නැතුව කතා පැවැත්වීමෙන් නොනැවතී ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත්තා ෆෙඩරල් වාදයේ කරගහගෙන හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒකීය භාවයට එන්නත් ප්‍රභාකරන් එක්ක ඍජුව සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න ඕනේයි කියපු මහින්ද රාජපක්ෂ මහත්තයාට මාවිල්ලාරුවෙන් පස්සේ යුද්ධයට යන්නත් ඒ යුද ජයග්‍රහණය ලබා ගන්නත් අපේ මතවාද උපස්තම්භක වුණා නමුත් ඒ යුද්ධෙන් පස්සේ
අපිට පෙනුණා මේ රට අපි ගොඩ නගා ගන්න ඕනේ. දෙමළ ජනතාවත් මේ සමාජයේ කොටසක්. මේ සමාජයේ කිසිම සමාජ කොටසක් කොන් කළ යුතු නැහැ. ජනතා යුක්ති පෙරමුණ තහනම් කළා කොන් කළාම ජනතා යුක්ති පෙරමුණ කැරලි ගැහුවා. ඒ වගේ මේ සමාජයේ කොටස් කොන් කරොත් ඒව අපිට ප්‍රතිචාර හැටියට දකිනවා. දැන් ඔය අද අපිට පේන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකෝ නැගිටලා තියෙන්නේ. සමාජයේ කොන් කරන්න ගත්තොත් සමාජ රාජ්‍ය බලය මගින් අනිවාර්යෙන් ප්‍රතිචාර දැක් වෙනවා. ඒ නිසා තමයි අපි ආර්ථිකය ගොඩනැගීම සඳහා මුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ. ලංකාවට තියෙන වැදගත්ම මම දකින හැටියට අවස්ථා දෙකයි තියෙන අනික් රටවලට සාපේක්ෂව මේ කලාපේ. එකක් තමයි අපේ විශිෂ්ට භූගෝලීය පිහිටීම. ඒක තමයි අපි 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරිපත් කරපු දේ. ඒක ලිව්වේ මමයි. ආසියාවේ ආශ්චර්ය, ඒ වගේම ලංකාව පංච බල කේන්ද්‍රයක් කරන්න නාවික, ගුවන්, වාණිජ, බලශක්ති සහ අධ්‍යාපන. ඊට පස්සේ අපි 2013 ඉදිරිපත් කළ මේ රටේ වෘත්තීය වේදීන් උද්දතුන් එක්ක දැනුම් පදනම් කරගත් ආර්ථිකයකට ආයෝජනය කළ යුතුයි. නවෝත්පාදනයේ අපේ උපාය මාර්ගය විය යුතුයි කියන නැවුම් අදහස. අද හුඟක් දෙනෙක් අප 2013 කියනවා. අද හුඟක් දෙනෙක් මේ කතාව කියන හතරවෙනි කාර්මික විප්ලවය ගැන. නමුත් මේක මුලින්ම මේ සමාජයට ගෙනාවේ අපි. ඉතින් ඒක නිසා අපි මේ රටේ චින්තනමය කඩයිම් ගණනාවක් දියත් කරලා තිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන හුඟක් සටන් පාඩ කිව්වට, දූෂණය ගැන හුඟක් සටන් පාඩ කිව්වට 2014 නොවැම්බර් මාසේ 18 අපි එළියට ඇවිල්ලා දූෂණයත්, ඒ වගේම ප්‍රජාතන්ත්‍ර දූෂණයට එරෙහිවත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනා ගැනීමටත් ගල් වෙන බිඳලා අපි එළියට ආවම තමයි මේ සමාජය අවදිමත් වෙලා ඒකට මුහුණ දෙන්න කටයුතු කළේ. නිසා අපි මේ විප්ලවකාරී පරිවර්තනය අපි ඉදිරියට දකින මේ රටට අත්‍යවශ්‍යයි. අපි ඉදිරියටත් ඒ කටයුතු කරනවා. මොකද රට දැවෙන ප්‍රශ්නය, රටේ ජනතාවට අවශ්‍ය විසඳුම ලබා දීම සඳහා අපේ කැපවීම සහ අපේ චින්තනමය හැකියාව වගේම ප්‍රායෝගික හැකියාවත් යොදවන්න අපි අනාගතයේ කටයුතු කරනවා. ඒක තමයි අපේ දේශපාලන ක්‍රියාමාර්ගය. මම ප්‍රායෝගිකවාදී. ඔබ ප්‍රායෝගිකවාදියෙක් විදිහට පැහැදිලි ලෙසම පෙනෙනට තිබෙන කාරණේ ඒ රටේ ජනතාව ප්‍රකාශ කරන දෙයක්. ඔබතුමන් සඳහන් කරපු දැන් අපි ඉතිහාසයට ගියොත් දැන් 2014 ඔබතුමන් එළියට බහිනවා. මේ ඔබ පිහිටවාගත් ඔබත් දායක වෙලා පිහිටවාගත්ත ඒ රජයෙන් ඔබ ඉවත් වෙලා 2014 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට බහලා ඒ කණ්ඩායම පරාජයට පත් කරන්නටත් කටයුතු කරනවා. හැබැයි ඒ කාලෙදී ඔබතුමන් දැඩි විවේචනයක් එල්ල කරනවා. ඒ දැඩි විවේචනය එල්ල කරලා ඊට පස්සේ ඔබතුමන්ලා බලයට ඇවිල්ලා ඔබතුමා අමාත්‍ය ධුරයක් දරලා ඊට පස්සේ පැවතුණු මැතිවරණයෙන් ඉන්න අතුරු පරාජයට පත් වුණාට පස්සේ අපි මේ වර්තමානය තුළ නැවත දකිනවා. නැවත ඒ රජයට දැඩි ලෙස ඔබේ වාග් ප්‍රහාරය ඔබ එල්ල කරනවා. දැඩි ලෙස වාග් ප්‍රහාරය එල්ල කරනවා. නමුත් පේන්න තියෙන දේ තමයි වර්තමානයේ සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඔහුගේ පාලනයක් නිර්මාණය වෙති බින්නේ. මේ පාලනය පිළිබඳව ඔබේ තියෙන අදහස මොකක්ද? මම ඊටාම පැහැදිලිව කියන්න ඕන. ඊටාම කෙටියෙන් කිව්වොත් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කියන පාලනය අලුත් යමක් නෙවෙයි. මේක තමයි අපි එදා පරාජය කළා ගෙදර යවපු රාජපක්ෂ පවුල් පරම්පරාවේ දූෂිත, වංචනික, ඒ වගේම පවුල මුල් කරගත් ඒ දේශපාලන ක්‍රියාදාමයේම අලුත් පිටුවක් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෙරලලා තියෙන්නේ. ඉන් ඔබට මහින්ද රාජපක්ෂ විසින් කර මේ රටේ සමාජයට ආර්ථික දේශපාලන ක්‍රියාදාමයට 2010 ඉඳන් 2014 දක්වා සිදු කළ ක්‍රියාවලියෙන් පිට කිසිම දෙයක් කිරීමේ හැකියාවක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නැහැ. එතුමා දැන් බලයට ඇවිල්ලා මාස 7-8ක් වුණා. අපිට පේන්නේ ඔහු ජනාධිපති වර්ණයේදී ප්‍රකාශ කරපු ඔහු වෙනුවෙන් මවපු ඒ දවන්ත ප්‍රතිරූපයට අනුකූලව වැඩ සිද්ධ වෙන බවක්, වැඩක් කරගන්න බැරුව ඉතාම අසරණ තත්වයකට පරිවර්තනය වෙලා මර්ධනය තමන්ගේ එකම අවිය බවට පත් කරගෙන ජාවාරංකාරීන්ට, වැලි ජාවාරංකාරීන්ට, සහල් මාෆියාවලට, ඒ වගේම මේ රටේ ක්‍රියාත්මක වෙච්ච මාෆියා කල්ලි වගේ ක්‍රියාත්මක වෙච්ච අවිජාවාරම්කාරයෝ, ඔය මුහුදු ආරක්ෂක සේවාවන් ආදිය කියන ඒ සියල්ලට යට වෙලා යන ගමනක් තමයි අපිට පේන්න තියෙන්නේ. අර වියත්මන් ගැන කතා කළාට අද නොවියත් ගමනක තමයි එතුමා නිර්මාණය වෙලා තියෙන්නේ. එතුමා ගමන් කරමින් සිටින්නේ. එතුමා වර්තමානයේ මේ රට පරපතල ලෙස මුහුණ දීලා තියෙන මූල්‍ය අර්බුදය හා අනිකුත් ආර්ථික අර්බුදය ගැන කිසිදු අවබෝධයකින් තොරව ඒ අර්බුදය තවත් වැඩි දියුණු කරන
ප්‍රතිඵල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් යන බව තමයි කනගාටුයි වුණත් ප්‍රකාශ කරන්න තියෙන්නේ. දැන් ඔබතුමන් සඳහන් කරන මේ කාරණයට සමහර වෙලාවට දැන් අපිත් එක්ක මේ වැඩසටහන බලන් ඉන්න ප්‍රේක්ෂකයන් සහ එයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් කොටාබේ රාජපක්ෂ මහතාට මහා විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා ජනතාව ඔහු ජනාධිපති ධුරයට පත් කරනවා. දැන් ඔහු දක්ෂ නිලධාරියෙක් ඔහුට සෑම දෙයක්ම ඉතා හොඳින් නියමානුකූලව කාර්යශූර නායකත්වයක් ලබා දෙන පුද්ගලයෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ඔහුට එය කරන්නට ඇතම් නිලධාරීන් අවස්ථාව ලබා නොදී කටයුතු කරනවා කියන ඒ චෝදනාව තියෙන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අද දවසේදී අපි දැක්ක අපේ ප්‍රවෘත්ති විකාශය තුලත් අපි ඉදිරිපත් කළා මේ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි චෝදනාවක් එල්ල කරනවා රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම මහ බැංකුවට. ඔවුන් නිසි ලෙස මම කියපු දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මාව රජයේ අපහසුතාවයට පත් කරන්නද මේ හදන්නේ කියන චෝදනාව ඔහු කරනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ නිලධාරීන්ගේද නැත්නම් මේ නායකත්වයේ මෙහෙමයි ඇත්තටම මේ ඔය ප්‍රශ්න විශේෂ ප්‍රශ්නය ගැන කල්පනා කරොත් අද මහ බැංකු නිලධාරීන් අරබයා ජනාධිපතිතුමා කළ ප්‍රකාශය එතුමා කියන්නේ පසුගියදා අපි දන්නවා කෝවිඩ් වසංගතයෙන් පස්සේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට 104 පොලියට ඔවුන්ගේ එදිනෙදා දෛනික කටයුතු වල මූල්‍ය තත්ත්වයන් කියන්නේ වැටුප් ගෙවීම වැනි කාරණා සඳහා ඔවුන්ට 104 පොලියට ණය ලබා දෙන ලෙස ක්‍රියාවලියක් දියත් උනා ඉල්ලීමක් කරුණා. ඒ ආර්ථික පැකේජයක් බොහොම ආඩම්බරෙන් දැන්වීම් දාලා ක්‍රියාත්මක වුණා රුපියල් බිලියන 50ක. ඊට පස්සේ අපි දැක්කා ඇතම් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා මහ බැංකුවේ ඒ පොරොන්දු ප්‍රකාරව රුපියල් බිලියන 50 අදාළ බැංකුවලට ලබා දීලා නැහැ. ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ලබා දීලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි දැක්කා ඒ ඇතැම් මුදල් ජාවාරංකාර මේ ආණ්ඩුවට ආවඩපු මාධ්‍ය ආයතන වලට එහෙම ලබා දීලා තියෙන ආකාරයත් දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ ලබා දීපු සුළු මුදලත් ඒ අතරේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා ප්‍රමුඛ තීරණය කළ තියෙනවා රුපියල් බිලියන 150ක සහන ක්‍රියාවලියක් මේ බැංකු හරහා ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක තුල තියෙන ප්‍රශ්නය ආර්ථික විද්‍යාව හා මේ රාජ්‍ය මූල්‍ය ඒ වගේම රටේ පොදු මූල්‍ය තත්ත්වය ගැන දන්න අය දන්නවා මේකේ තියෙන ප්‍රතිඵල. ඒක ජනාධිපතිතුමාව දන්නේ නැද්ද, ජනාධිපතිතුමාගේ උපදේශකව දන්නේ නැද්ද, විශේෂයෙන් එතුමාගේ ලේකම්තුමා දන්නේ නැද්ද කියන එක තමයි රටට තියෙන ප්‍රශ්නේ. මොකද රුපියල් බිලියන 150ක් මහ බැංකුවට එහෙම එළියට දාන්න බෑ. මහ බැංකුව එහෙම එළියට දාන්න එහෙම මහ බැංකුව සතු මුදල් නැහැ. මහ බැංකුව කර හැකි එකම දේ තමයි මහ බැංකුව සතුව දැන් අච්චු ගහලා තියෙන සල්ලි හෝ අලුතෙන් අච්චු ගහන සල්ලියක් හෝ මේ විදිහට බැංකුවලට බෙදන එක. මේ විදිහට බැංකුවලට එවැනි රුපියල් බිලියන 150ක පමණ මුදලක් දැනටමත් රුපියල් බිලියන 200කට අධික ප්‍රමාණයක් අච්චු ගහපු සල්ලි සමාජයට මුදා හැරලා තියෙනවා කිසිම වටිනාකමක් පදනම් කරගන්නේ නැතුව. ඒ තත්ත්වය තුළ තවත් රුපියල් බිලියන 150ක් මේ විදිහට අතෑරියොත් බැංකු හරහා රටේ අනිවාර්යයෙන්ම බඩු මිල දැනුත් දරා ගන්න බැරි භයානක සහගහන බදුත් එක්ක අද දරා ගන්න බැරි විදිහට බඩු මිල ඉහළ ගිහින් තියෙනවා. ඒක තවදුරටත් වර්ධනය වෙනවා. එක දෙවෙනි එක දැනට සම්පූර්ණ විදේශවලින් ගෙන්නන අත්‍යවශ්‍ය සහ අනිකුත් සෑම භාණ්ඩයක්ම දරුණු පාලනයකට ලක් කරලා තිනු අප්‍රේල් 16 වෙනිදා ඉඳන් රුපියල බේර ගන්න. එතකොට රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා APවර අරගන්න අතරේ තවත් රුපියල් බිලියන 150ක් වෙළඳපොළට නිකුත් කළොත් රුපියල අනිවාර්යයෙන්ම අවප්‍රමාණය වෙනවා. ඒක මේ ආර්ථිකය දන්න මේ සියලු දෙනාම දන්නවා. ඒ කියන්නේ ඵලදායීතාවයකින් තොරව මුදල් දැමීමෙන් తాවකාලික සහනයක් ලබා ගන්න පුළුවන් වුණාට ඊළඟ වටේදී අර වගේ කීප ගුණයක අර්බුදයක් මැවෙන විත්තේ. ඉතින් ඒකට මහ බැංකුවේ නිලධාරීන්ට චෝදනා මුඛයෙන් කතා කළා අපි හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා හැබැයි නිලධාරීන් මේකට බාධා කරනවා කියලා කෑ ගහලා වැඩක් නැහැ. මේක සියලු දෙනාම ඒකට මේ මහජනයාට ඒව දැනුවත් කළා වැඩකුත් නැහැ, දැනුම් දීලා වැඩකුත් නැහැ. මේ අර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ක්‍රියාවලියම තමයි. මන් නම් මේවා දන්නේ නැහැ. එතුමා කිව්වා මම ද ෆිනෑන්ස් ආයතනයේ වහපු එක දන්නෙත් නැහැ කියලා. 8 මාසයක් මම හිටියා මට යමක් කරගන්න බැරුණා කියන එකත් බොහොම ශෝකාලාපයෙන් යුතුව ප්‍රකාශ කළා. ඒව අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රකාශ. ඕවනේ ඒ කාලේ විවේචනය වුණේ මෛත්‍රීපාල සිරිසේන මාත් රටේ වෙන දේවල් දන්නේ පත්තරෙන් නිලධාරීන්ට මේ කරන්න අර කරන්න කොට ඒවා කෙරෙන්නේ නැ ආදි වශයෙන් කියලා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ හරය අවබෝධ කරගෙන මූණ දීලා තියෙන රාජ්‍ය මූල්‍ය අර්බුදයේ තරම අවබෝධ කරගෙන ඒ වගේම ආර්ථික අර්බුදයේ තරම අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුයි. ඇත්තටම මේ අර්බුදයට පාර කැපුවේ කොවිඩ් එක නෙමෙයි, පාර කැපුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාමයි. එතුමා දෙසැම්බර් මාසේ පළවෙනිදා
ධනපතියන්ට දවන්ත බදුසාණයක් දුන්නා. මේ දවන්ත බදුසාණය නිසා රාජ්‍ය ආදායමෙන් 30% එකපාරම ආණ්ඩුවට නැතුව ගියා. ආණ්ඩුවට ඒක නැතුව යාම නිසා මේ ජනවාරි පළවෙනිදා ඉඳන් 650,000ක් ඒ විශ්‍රාමිකයන්ට යහපාලන ආණ්ඩුවෙන් ලබා දීපු ඒ වැටුප් වර්ධකය ලැබුණේ නැහැ. ඒ වගේම අනිකුත් 15 ලක්ෂයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකය නතර කළා. ඒ වගේම කොවිඩ් එකට මුවා වෙලා සියලුම අතිකාල නතර කළා. අද සුව විරුවෝ කියන ඒ සුව විරුව අද පාරේ අපේ හෙද නිලධාරීන් පාරේ. හැබැයි ටීවී එක දැක්කහම අපි දකින්නේ ඉටුකම කියලා දැන්නින් වලියක් යනවා. දොස්තර මහත්තයා එනවා, දුව ඈත ඉඳන් වඳිනවා. අපිට ඇහැට කඳුළු එනවා දොස්තර මහත්තයාගේ මේ කැපවීම ගැන. හෙදිය ඉන්නවා, හෙදිය තමන්ගේ දරුපවුල දාලා බොහොම දුකසේ වෑන් එකට නැගලා රැකියාවට යනවා. මේ විදිහට සුව සේවාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලා උපස්ථායකයෝ සේවා කරන වැඩ කරන අය ඇත්තටම ඒගොල්ලෝ විරුවෝ. අපි බොහොම ආඩම්බරෙන් කියනවා අපේ IDH රෝහලේ දහස් ගානකට මේ රෝගයට බේත් කළා. හැබැයි කිසිම සුවසේවකයෙකුට මේ කොවිඩ් එක වැළඳුණා කියලා වාර්තා වෙලා නැහැ. ඒකම ඔවුන්ගේ වෘත්තීය භාවයට වැදගත් සලකුණක්. එහෙම තියෙද්දි වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා නම් මාධ්‍ය සාකච්ඡා තියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ට අපේ දීමනා දීලා නැහැ කියන පෙබරවාරි මාසේ ඉඳන්. ඒ වගේම හෙදියන්ට සිද්ධ වෙනවා නම් පාරට බහැලා පිකට් බෝඩ් අල්ලන්න අපේ දීමනා දීපියව කියලා. ඒ සියල්ල සිද්ධ වුණේ අර කරපු දවැන්ත ආදායම් කපා හැරීමේ. මේ අර්බුදයේ කිසිම තමන් මූණ පාලා තියෙන ණය ආපසු ගෙවීමේ අර්බුදය හෝ විදේශ ණය ආපසු ගෙවීමේ අර්බුදය හෝ රාජ්‍යයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට තියෙන අපහසුතාවය හෝ මේ කිසිවක් සලකන්නේ බලන්නේ නැතුව ගත්ත ඒ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය තමයි අද භයානක විදියට පළ දෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒකට මහ බැංකුවේ පිරිසට ගෝර නාඩු පවත්තල වැඩක් නැහැ. ආර්ථික විද්‍යාවේ රාජ්‍ය මූල්‍ය කරවීමේ මූලික ප්‍රතිපත්ති පිළිබඳව යල්පැන ගිය නිලධාරීන්ගේ එතුමාගේ ලේකම්වරයා ඇතුළු යල්පැන ගිය මේ රට මේ ආර්ථික අර්බුදයට දාපු ආර්ථික ඝාතකින්ගෙන් උපදෙස් අරගෙන වැඩක් නැහැ. මා හිතන්නේ එතුමා මේක ඉදිරියට ගෙනියන්න නව්‍යතාවයකින් සිටිය හැකි. නව්‍ය වැඩපිළිවෙලක් ගෙනිච්චොත් එතුමට මේ ඉදිරි කාලයේ කටි දැනුවතමත් එතුමගේ දූර කාලයෙන් 10න් 1කට වැඩි ප්‍රමාණයක් ගෙවිලා ඉවරයි. එතුමට යම් ක්‍රියාවලියක් කරන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් මේ මහා දවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදයටත් හසු වෙලා මේ රට ආර්ථික අර්බුදයකටත් හසු වෙලා රට බංකොලොත් වීම වළක්වන්න බෑ. දැනටමත් පුජ්‍යලිය බංකොලොත් වෙලා ඉවරයි, පුරවැසියෝ බංකොලොත් වෙලා ඉවරයි, අතේ සතේ නැති තත්ත්වයට පත් වෙලා ඉවරයි, ණයකාරෝ බවට පත් වෙලා ඉවරයි, කන්න නැති බොන්න නැති බේත් නැති රටක් බවට මේ රට පත් වෙලා ඉවරයි. ඉතින් ඒ තත්ත්වය තුළ රටක් බංකොලොත් වීම වළක්වන්න බෑ පුරවැසියන් එක්ක. එතුමා මේ නව්‍යතාවයකින් කටයුතු නොකළොත් එහෙම නැතුව මේක යුද්ධ හමුදාවක් නෙවෙයි, මේ ආර්ථිකයේ මෙහෙවන අය රාජ්‍ය සේවකයෝ කෑ ගහලා අනදීල ක්‍රියාත්මක කරන්න ඊට වඩා වැදගත් සංවාදශීලී ආකාරයකට මෙය විනානුකූලව කරගත යුතු දෙයක්. අනදීම් වලින් ඔය දෙසැම්බර් පළවෙනිදා ඉඳන් අඩු කරපල්ලා බදු ධනපතියන්ගේ කියලා කියපු එකේ ප්‍රතිඵලය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ඔය අනාගතයට ගන්න ඔය පියවරවලුනුත් රට තවත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන වෘත්තීය මට්ටමක් තියෙන අවංක ඒ වගේම ආර්ථික ඝාතකයෝ නොවන සුදු කරපටි අපරාධකාරයෝ නොවන පිරිස එක්ක එතුමා කටයුතු කළ යුතුයි. අමිතමද ඔතුමා දවන්ත චෝදනාවලියක් ඉදිරිපත් කරනවා. දැන් මම මේ තව බොහෝ ප්‍රශ්න තියෙනවා මට ඔබතුමාගෙන් විමසන්න. නමුත් මේ අපි මේ ප්‍රශ්නෙටම අදාළ කාරණයකට ගියොත් දැන් ඔබ ඉදිරිපත් කරන මේ තර්ක සහ ඔබ ඉදිරිපත් කරන මේ චෝදනාවන් එක්ක ගන්නකොට ඔබතුමන්ලගේ පාලන කාලය තුළ අපි තමා ගත්තොත් අපි යහපාලන කාල සීමාව තුළ දැන් මේ ආර්ථිකය ඔබතුමා කියන කඩාගෙන වැටෙන්න යන්නේ මේ දැන් විනාශ වෙලා බොහෝ තව විනාශ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ජනතාව ඔබතුමන්ලව ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ කාලය තුලත් විපක්ෂයෙන් එල්ලවෙන චෝදනාවක් තමයි ආර්ථිකයේ ශක්තිමත් වෙලා නැහැ, රටේ ආර්ථිකය විනාශ කරා, විනාශ වෙලා තියෙන්නේ, පැහැදිලි නිර්ණායකයක් රටේ ආර්ථිකයට නැහැ කියලා. නමුත් ඔබතුමාලත් කියනවා අපි මෙන්න මේ දේවල් කියනවා, නමුත් මේ දේවල් සමහරලාට නිලධාරින්ගේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ ඔබතුමන්ලා සහ ඒ වගේම දැන් වර්තමාන රජය ප්‍රකාශ කරන කාරණා අතර පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි නේද නිලධාරින්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි ලෙස ගැටලුකාරී තත්ත්වයක් මේ යම් යම් කල්ලි කණ්ඩායම් වල ක්‍රියාදාමයන් ඉතාම අපැහැදිලි. දැන් උදාහරණයක් ඇරිට අපේ පාලන කාලේ එවකට මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා අපේ මේ දේශ ආදායම් දෙපාර්තමේන්තුවට පත් කරන්න ගියා හමුදාවේ සේවය කරපු නිලධාරියෙක්. එතකොට ඒ දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනයක් කළා. නමුත් මේ ආණ්ඩුව නිලධාරීන් පත් කරනකොට කිසිම සද්දයක් නැහැ. එතකොට ඒ නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රමවේද පිළිබඳ මුළු රටටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
ඒවගේම පරිපාලන සේවාවට පිටතින් පුජ්‍යලයෝ පත් කළොත් පරිපාලන සේවාවේ අපි දැක්ක වැඩ වර්ජන කළා. පරිපාලන සේවාවට රුපියල් 15000 දීමනාව ඕන නීතිපති දෙපාර්තමේන්තුවට දුන්නා වගේම කියලා පරිපාලන සේවයේ ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩ වර්ජනයක් කළා. දැන් ඒ රුපියල් 15000 කපලා තියෙනවා. දීලා නැහැ. පරිපාලන සේවයට දිග දිහරාට හමුදාවේ පිරිස් දාගෙන යනවා. එතකොට දැන් ඒ පරිපාලන සේවයේ නිහඬයි. මේ අර එකම නිලධාරි පැලැන්තිය. එතකොට මේ නිලධාරි පැලැන්තිය තමන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳව ක්‍රියා කරන ආකාරය ගැනත් රටේ ඉදිරි ගමන ගැන ක්‍රියා කරපු ආකාරය ගැනත් පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි යහපාලන රජ මේ රටේ වැඩ කරන ජනතාවගේ වැටුප් දෙගුණ කළා. සෑම සුළු සේවකයාගේම 2015ට සාපේක්ෂව 2020 වෙනකොට වැටුප් දෙගුණ වුණා. ඒ වගේම වෘත්තීය මට්ටමේ අයට සුවිශේෂී දීමනා ගණනාවක් ලබා දුන්නා. ඒ වගේම අර නීතිපති දෙපාර්තමේන්තුවේ කරපු වැටුප් පැඩවීම නිසා ඇතිවෙච්ච විෂමතාවය වෙනස් කිරීම සඳහා රණුග්ගේ මහත්තයාගේ වැටුප් යෝජනාව ක්‍රියාත්මක කරන්න අනුමැතියන් ලබා ගත්තා. අද ඒ සියලුම දෑ ඉවත් කර දෙනවා. ඇත්තටම රාජ්‍ය සේවකෝ 70%ක් ඔබ කියපු ගැත්ත අපේ රජයට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒ ඔවුන්ගේ වැටුප් පැඩි කරපු නැති ප්‍රශ්නේ හින්දා නෙවෙයි. ඒකට ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන කරුණුම ගත්තොත් තුනක් තියෙනවා. එකක් තමයි මහ බැංකුව සම්බන්ධයෙන් සිදු කරපු රයිල් වික්‍රමසිංහ මැතිතුමා හා ඔහුගේ හිතවතුන් කරපු ඒ දවැන්ත මංකොල්ලේ නිසා අර ලැබිච්ච ජනතාවගෙන් ලැබිච්ච උද්වේග කර ඒ සහයෝගය 2015 සම්පූර්ණයෙන්ම දිය වෙලා ගියා. දෙවනුව ජනාධිපතිවරයා නීති විරෝධී ආකාරයට අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු ඒ ක්‍රියාවලියත් එක්ක රාජ්‍යාන්තරය ඉතාම බරපතල විදිහට අඩපණ වුණා. ජනාධිපති එක වැඩකුත් අගමැති තව වැඩකුත් කරන තත්ත්වයට කැබිනට් මණ්ඩලයට සහයෝගයක් ලබා නොදෙන තත්ත්වයේ අකර්මණ්‍ය භාවයක් ඇති වුණා. ඒකේම ප්‍රතිඵලයක් හැටියට අර සහරාන්ගේ ප්‍රහාර එල්ල වුණා. සහරාන්ගේ ප්‍රහාර වලට බොහොම ලේසියෙන් කියන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි වක් කියන්න ඕනේ කියලා. ඒ අය වක් කිය යුතුයි. ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු අය හැටියට අපි 얘 ගැන දැනුවත් භාවයක් නොවුනත්, අපි පොලිස් ඇමති නොවුනත් මම හමුදාවේ ආරක්ෂක අංශ බලන විට අපටත් වගකීමක් තියෙනවා ඒකේ. නමුත් රජයේ නිලධාරීන්ට එහෙම කියන්න බෑ. බුද්ධ්‍යාංශ තොරතුරක් ලැබුණම පොලිසිය නිලධාරීන්ට විශේෂයෙන්ම ආරක්ෂක අංශ වලට කියන්න බෑ. අපට ජනාධිපති කිව්වේ නෑ කියලා. හරි ඒ අය ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි රටේ ආරක්ෂාව පිළිබඳ කාරණයකට. ඒ තමයි රාජකාරිය. ඔව්. නමුත් මේ රටේ ජනමාධ්‍ය විසින් විශාල බියක් සැකක් මේ සහරාණගේ සිද්ධිය පිළිබඳව කොටිම කිව්වොත් කූට නාටකයක් මේ රටේ ඇති කළා. බයක් ඒ තුලින් තමයි මේ අපේ රජයේ ඒ දවන්ත පරාජයට හේතු භූත වුනේ. කෙසේ නමුත් අපි රජයේ සේවකින්ගේ ඒ ස්වෛරීත්වය ස්වාධීනත්වය ශක්තිමත් කළා. අධිකරණයේ ස්වාධීන කළා. මැතිවරණ ක්‍රියාදාමයේ ස්වාධීන කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා රාජ්‍ය සේවයේ ස්වාධීන කළා. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ස්වාධීන කොමිසමකට බාර දීලා දූෂණ වංචාව වැළැක්වීම සඳහා කටයුතු කළා. දූෂණ වංචාව සඳහා ස්වාධීන කොමිසමක් පිහිටවල මේ හැම එකකින්ම මේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයේ එක්ක ඔවුන් බලාත්මක කළා. හැබැයි අපිට පේනවා එදා තිබිච්ච ඒ එඩිතරකම් එදා තිබිච්ච ඒ වෘත්තීය ගරුත්වය පිළිබඳ කාරණා අද කනගාටුවකට මේ වෘත්තීය නායකයින් අතර දකින්න නැතිවීම ඉතාම කනගාටුයි. බොහොම බයාදු ස්වරූපයකට ඔවුන් පත් වෙලා තිබෙන බව අපිට පේනවා. ඉතින් මේක එක්තරා ආකාරයක බියජනක තත්ත්වයක්. බිය විසින් සමාජයක් ඉදිරියට ගෙනියන්නේ නැහැ. බිය විසින් කරන්නේ සමාජය පළවා හැරීමක්. අපි දන්නවා අතීතයේ තෝ වගේ බිය විසින් යම් යම් දේවල් පාලනය කරන්න ගියාම ඇතිවෙච්ච ප්‍රතිඵල මේ රටේ ඒ වගේම ඇතිවෙච්ච ප්‍රතිඵල මේ සමාජයේ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා රාජ්‍ය සේවකින්ගෙන් නිර්භයව ඉදිරිපත් වෙන්න, නිර්භයව රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න වැලි හොරුන්ට, ඒ වගේම සහල් මාෆියාකරුවන්ට, ඒ වගේම මූදු කොල්ලකාරයින්ගේ ක්‍රියාවලිය නාවික හමුදාවෙන් උදුරාගත්ත මාෆියා කල්ලිවලට ඉඩ නොදී අධිකරණයේ ස්වාධීනත්වයත් එවැගේම රටේ ස්වාධීනත්වයත් වෙනුවෙන් වගේම රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී දින. හැබැයි නිලධාරීවාදීව ක්‍රියා කරන්න යන්න එපා. ඒක මේ රටට ඉතාමත්ම නරකයි. යම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කිරීමට අපකපව යුතුයි අපේ රාජ්‍ය සේවය. හොඳයි. අද අපේ දෙවෙනි ඇස සියත රූපවාහිනියේ මංගල වැඩසටහන මේ ආරම්භ වී තිබෙන්නේ. අප කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. මායාව විනිවිද දකින දෙවෙනියස තමග එකතු වෙමු. මේ කෙටි විරාමයෙන් අනතුරුව අප සමග අද එක්වී සිටින්නේ පාට්ලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයායි.
ඇත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු දිනවන්න රටට නිවැරදි මග කියන මාලිමාවට ඡන්දය දෙන්න ජාතික ජන බල වේගය අමාරු දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි දෙනවා අලියෙක් පියවර තුනකින් පිච් එකට දැම්මේ ඒ විදිහටනේ පියවර තුනකින් දැන්වීමක් වෙබ්සයිට් එකකට දාන හැටි දන්නවද විකුණ ගන්න ඕන දේ සියලු විස්තර එක්ක ඉන්න තැන සඳහන් කර selin.lk වෙබ්සයිට් එකට සබ්මිට් කරන්න සුළු මුදලක් ගෙවා දැන්වීම අද දැම්ම වගේ පළමු පිටුවේම පළ කර තබා ගන්න සුටුස් ගාලා හොයා ගන්න පටස් ගාලා විකුණ ගන්න දැන්ම පිවිසෙන selin.lk වෙබ් අඩවියට පියවර තුනකින් ප්‍රතිඵල සැනකී අනුග්‍රහය ශ්‍රී ලංකීය සිවිල් සමාජයට බලපානු ලබන දේශපාලනික ආර්ථික සහ සමාජීය කරුණු පිළිබඳව කෙරෙන සාකච්ඡාව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සමග පිළිසඳර හෙට උදැසන 6:55ට සියත මෝර්නින් ෂෝ සමගින් ශ්‍රී ලංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂක කර්මීය වශීකර සියත ටීවී දැන් පියෝ ටීවී නාලිකා අංක 8 ඔස්සේ ඔබ ළඟින්ම පියවි නැත දකිනා දසුන් එලෙසින්ම ඔබ වෙත ගෙනෙන ටෙලිවිෂන් ඩිජිටල් කර්මයේ අත්දැකීම සියත ටීවී දැන් ෆුල් HD තාක්ෂණයේ පියෝ ටීවී නාලිකා අංක 145 ඔස්සේ සියත ටීවී දැන් ඔබ ළඟින්ම බුද්ධිමත් දකින්න තෙවෙනියස් අපි යලිත් ආරම්භ කරන්න විරාමයෙන් අනතුරුව අද අපේ මංගල වැඩසටහනට සහභාගී වෙසිරින්නේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා යලිත් ඔබතුමන් වෙතට මම යොමු වන්නේ අපි අතීතය පිළිබඳව කතා කරන්නේ 2007-2010 කාල සීමාව පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය ධුරය 2010-2015 විදුලි බල හා බල ශක්ති අමාත්‍ය ධුරය 2015 මුළු රටම කතා කරන මුළු රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම අවධානය යොමු කරන මෙගාපොලිස් මහනගර හා බස්නාහිර අමාත්‍ය ධුරය ඔබතුමා හොබවනවා. ඊටාම ප්‍රබල අමාත්‍ය ධුර ගණනාවක් ඔබතුමන් හොබාගෙන තමයි ඔබේ දේශපාලන ගමනේ ඔබ පැමිණෙන්නේ. මම කැමැති දැනගන්න මේ ගත කරපු කාල සීමාව තුළ ඔබ වඩාත්ම ප්‍රිය කරපු සහ ඔබට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වුණු ඔබේ දැනුම විශේෂයෙන්ම ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට මේ දැනුම භාවිතා කරලා ඔබ වඩාත් කැමැත්තෙන් ඔබේ අමාත්‍ය ධුරය හොබව කාල සීමාව මොකක්ද මේ මට ඇත්තටම දේශපාලනමය වශයෙන් සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයත් යම් ප්‍රමාණයකට ලැබිලා දේශපාලන ආශිර්වාදයේ රැකවරණය ලැබුණා අවස්ථා දෙකකදී එකක් තමයි මම 2007 රට ඉතාම දුෂ්කර තත්වයකට පත් වෙලා තියෙන වෙලාවේ ඕමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා මට ඒ ධූරය ලබා දුන්නා. ඒක අපි කරේ වෙන කිසි දෙයකට නෙවෙයි. ඒ වෙලාවේ රටේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් තිබුණා LTTE එරෙහිව යුද මෙහෙයුම් නතර කරන්න. එතකොට ඒක වැළැක්වීම සඳහා තමයි මගේ ප්‍රථම අරමුණ උනේ ඒ ගමනේ. නමුත් ඒ අවස්ථාවේදී ඒ පරිසර හා ස්වභාව සම්පත් අමාත්‍යාංශය කරගෙන යන්න ඒකට අවශ්‍ය සියලු ආයතන ලබා දෙන්න මට අවශ්‍ය විදියට අවශ්‍ය ලේකම් තුමත් ඉතාම වැදගත් අවංක රාජ්‍ය නිලධාරියෙක් පත් කරගන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ඉඩ දුන්නා. ඒ ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මමත් ඒ යුද්ධයේ ක්‍රියාදාමයට අපගේ සහයෝගයේ ශක්තිය දෙන අතරේ පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂ මහත්තයාට ආසන 56යි තිබුණේ. ඒ තත්ත්වය තුල ඒ බහුතරය පවත්වාගෙන යන ඒ ක්‍රියාදාමයත් සිදු කරගෙන යන අතරේ ඒ අමාත්‍යාංශය නූතන බලගතු අමාත්‍යාංශයක් බවට පත් කරන්න මම අලුත් වැඩසටහන් ගණනාවක් ගෙනාවා.
ඒ අමාත්‍යාංශය ඉතා කෙටි කලක් ඇතුළත එහි තිබිච්ච වාණිජ ආයතන දව සංස්ථාව ඒ වගේම පතල් කැණින් කාර්යාංශය ඒ වගේම සමුද්‍ර දූෂණ අධිකාරිය වගේ තැන් මම මුදල් උපයන මහා බලගතු ආයතන බවට පරිවර්තනය කළා. හුඟක් දෙනෙක් මගෙන් ඕක බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා මුදල් උපයන තැනක් වුණා. වන ජීවී දෙපාර්තමේන්තුව මම ඔය ප්‍රධාන අනපන 3ම වන ජීවී පනත වන සංරක්ෂණ පනත සහ ජාතික පරිසර පනත කියන තුනම අවුරුදු 3ක් ඇතුළත සංශෝධනය කළා අනුමත කළා. සාමාන්‍යයෙන් අපේ රටේ පනතක් ඒ විදිහට කරන්න අවුරුදු 5ක් 6ක් යනවා. කෙටි කලක් ඇතුළත අපි මේ සියල්ල කරා. ඒ වගේම මේ පරිසර අමාත්‍යාංශය අපි ජාත්‍යන්තර මට්ටමට ගෙනිච්චා. ගෙනහිල්ලා අපි මොන්ට්‍රියල් සම්මුතිය ඔසෝන් වියන පිළිබඳව තියෙන ඒ වියන සම්මුතියේ සභාපති ධූරය අපේ රට ගත්ත විතරක් නෙමෙයි ලෝකේ හොඳම ඕසෝන් වියන රැකගැනීමේ ක්‍රියාදාමයේ මෙහෙයපු රට හැටියට සම්මානයෙන් පුද ලැබුවා. ඒකෙදි මට ආචාර්ය සුමතිපාලව අමතක කරන්න බෑ. එතුමා විශාල කැපවීමක් කළා. ඒ අපේ රාජ්‍ය නිලධාරීන් බොහොම දෙනෙක් අපිත් එක්ක අපේ ලේකම්තුමා එක්ක කටයුතු කළා. අපිට ඒ සහාය ලැබුණා. ඒ වගේම මම හෙළතුරු වියන කියලා අපේ දේශීය සාක දියත් කරන වැඩපිළිවෙලක් ඇති කළා. ගජමිතුරෝ නමින් ඔය අලි මිනිස් ගැටුමට මුලින්ම මේ අලි වැට රට පුරාම ගොඩනගෙන ක්‍රියාවලිය ආරම්භ කළේ මමයි. ඒ වගේම මේ කසල කළමනාකරණය ගැන මට තිබුණේ නඩු දාන්න මධ්‍යම පරිසර අධිකාරී. නමුත් මම තමයි ආරම්භ කළේ පිළිසරු වැඩපිළිවෙල. ඒ සඳහා මම ප්ලාස්ටික් පොලිතින් වලට බද්දක් ගැහුවා. ඒ බද්දෙන් තමයි ඒකට මුදල් ආවේ. කනගාටුවට කරුණු යන්නේ ඒකෙදි නම් ඒ බද්දෙන් 10%ක්වත් අපිට මුදල් අමාත්‍යාංශය ලබා දුන්නේ නැහැ. නමුත් අපි රටේ පළාත් පාලන ආයතන 330න් 72කම ඒ කටයුත්ත කරා. එතෙන්දි මම විශේෂයෙන්ම චරිත දෙකක් ගැන කියන්න ඕනේ. එකක් තමයි නිමල් ප්‍රේමතිලක බලංගොඩ ඒ ප්‍රාදේශීය ඒ නගර සභාවේ PHI මහත්තයා. අනිත් එක්ක නා තමයි සුමිත් ආචාර්ය සුමිත්. ඔහු ඔවුන් දෙදෙනා තමයි මට ඔය මූලික වශයෙන් මේ කසල ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මේ කොම්පෝස්ට් කරණය කසල වෙන් කිරීම ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය වගේ කාරණා ගැන අවශ්‍ය ප්‍රායෝගික ශක්තිය දුන්නේ. ඉතින් ඒ අනුව තමයි ලංකාවේ ප්‍රථම ප්ලාස්ටික් පොලිතින් චක්‍රීකරණ වැඩපිළිවෙල ආරම්භ වුණේ. ලංකාවේ ප්‍රථම කසල විද්‍යාත්මක කසල රඳවණේ දොම්පේ ඉදිකලේ. ඒ අනුව තමයි ලංකාවේ ප්‍රථම වතාවට මේ ඉලෙක්ට්‍රොනික වේස්ට් ඒවා එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය වගේ ආරම්භ කළේ. අපි කාලයට ඉදිරියෙන් හිටියා. අද හුඟක් දෙනෙක් ඔවා කතා කළාට ඔවා සියල්ලම අපි ක්‍රියාත්මක කළා. ඊට පස්සේ මම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට ගියා. 6 මාසයක් ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලෙම ලාභූපෙන් තනක් කළා. නමුත් ඇත්තට මේක මගේ වැරදි තෝරා ගැනීමක්. මොකද දවන්ත මාෆියාවක් විදුලි බල මාෆියාවක් ගිලගත්ත තැනක් එතන. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ওই পদවිය බාර ගන්නකොටත් මට මේකට ඔබේ සහය අවශ්‍යයි කටයුත්ත කරන්න කියලා ගත්තට මොකද මේක ලාභෝපේන තැනක් වෙච්ච හැටියෙම මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ කාර්යාලයට ඇවිල්ලා යන ගමන් අපේ මාධ්‍ය වලට කියලා ගියේ කිසිම තැනක දාන්න එපා විදුලි බල මණ්ඩලේ ලාභය ඉපෙව්වයි කියලා. ඒ කියන්නේ එතනින් පටන් ගත්ත ඒ ප්‍රශ්නේ. එතන ඉඳන් මුදල අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඒ හිටපු අමාත්‍යාංශයේ ලේකම්වරයාත් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජනාධිපති කාර්යාලයත් ඒ මාෆියා කල්ලිත් එක්ක එකතු වෙලා මට වැඩ කරන්න දුන්නෙම නැහැ. මම ලාභ උපයන එක වැළැක්වීම සඳහා තෙල් මිල ඉහළ ඇරියා විදුලි බල මණ්ඩලයට ගන්න. ඒ වගේම තෙල් ලබා දුන්නේ නැහැ කාලයක්. ඒ වගේම විදුලි බලාගාර එකපාර්ට් නතර කළා. ලෝක කුසලාන තරගාවලියට කලින් දවසේ විදුලි බලාගාර පහක් අඩපණ කළා. මේ වගේ මට මම ඕගෙන සවිස්තර වාර්තාවක් ලියලා තිනවා බලය හා බලය නමින් කෘතියක මේ විදුලි මාෆියාව වැඩ කරන හැටි. ඊට පස්සේ මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියලා ඒ ධූරයෙන්ම අයින් වෙලා මොකද ඔතන නිකන් රණ්ඩු කරගෙන කුමන්ත්‍රණකාරීන්ට අහුවෙලා වංචනිකින්ට අහුවෙලා කටයුතු කරන්න දෙයක් නැහැ. ඒ වගේම මට ජනතාව වරමක් දීලා දුන්නා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න කියලා. ඒ නිසා මමත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා දෙවෙනි වතාවේ ජයග්‍රහණය කරන්න කැප වුණා. ඒ නිසා එතුමගේ දුර කාලය තුල මා සිටිය යුතුයි කියලා මම කල්පනා කළා. සමූහික වගකීම මම ඉටු කළා. මම ඊට පස්සේ තාක්ෂණ අමාත්‍යාංශයට ගියා. එතෙන්දී මට ලොකු බලපෑමක් තිබුණේ නැහැ. එතන දූෂිතව හිටියෙත් නැහැ. මාෆියා කල්ලි හිටියෙත් නැහැ. වැදගත් ලේකම්තුමියක් හිටියා. අපි නවෝත්පාදනය කියන කාරණය මුල් කරගෙන දැනුම පදනම් කරගත් ආර්ථිකයක් හදන්නත් ඔය අද යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන තාක්ෂණ නගරයේ මූලික පිටපත බ්ලූ ප්‍රින්ට් එක ඇති කරගන්නත් ඒ හැකියාව ලැබුණේ මට එතෙන්දී. ඒකට සැලකුවුතු විද්‍යාඥ පිරිසක් මේ රටේ සම්බන්ධ වුණා. නැනෝ තාක්ෂණයේ, රොබෝ තාක්ෂණයේ, අභ්‍යවකාශ තාක්ෂණයේ ඇත්තටම මේ ලංකාවේ ප්‍රථම වතාවට අපේම වූ චන්ද්‍රිකාවක්. අර වංචනික චන්ද්‍රිකාව නෙමෙයි චීනයේ හරහා යවපු අපේම වූ චන්ද්‍රිකාවක් නැනෝ සැටලයිට් එකක් යවන වැඩපිළිවෙලත් අපි ආරම්භ කළේ ආතසි ක්ලාක් මැදස්ථානයේ හරහා. එහි අධ්‍යක්ෂකතුමා එක්ක කතා කළා.
යුන් ස්කැප් කියන ආයතනයත්තක එකතු වෙලා දේශීය ඉංජිනේරුවරියක ඉංජිනේරුවරියක් කරා කටයුතු කළත් අපි ඒ කාලේ මම ඒ ගැන සතුටු වෙනවා. ඒ යුගය ගැන අපේ අදහසක් තිබුණා ලංකාවේම ටැබ්ලට් එකක් ගහන්න ඒ කටයුතු කරගන්න බැරි වුණා. මොකද ඒකේ තියෙන පරිමාණයේ තියෙන ප්‍රශ්න නිසා ස්කේල් එක මදි ලංකාවේ තියෙන ඉල්ලුම. ඒ වගේ අපි අලුත් වැඩ ගණනාවක් කරා නැනෝ තාක්ෂණයේ රොබෝ තාක්ෂණයේ පැත්තේ. ඒ වගේම ඊට පස්සේ මට කිසිම බලපෑමක් නොවිච්ච අනික් අවස්ථාව තමයි මේ දින 100 වැඩපිළිවෙල කාලේ. දින 100 වැඩපිළිවෙල කාලේ ජනාධිපති විශේෂයෙන් මට විශාල සහයක් දුන්න අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒගොල්ලෝ මගේ වැඩවලට ඇඟිලි ගැහුවේ නේ. මට පුළුවන් වුණා ලංකා විදුලි බල මණ්ඩලයෙන් නැවතත් ලාභ උපයන්න. මම මේ රටේ හුඟක් දිනුට කියන්න ඕනි ඒ 2015 ජනවාරි 15 ඉඳන් සැප්තැම්බර් 16 දක්වා කාලය තුල ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ඉපෙව්වා බිලියන් 34ක්. ඊට පස්සේ දිගටම පාඩු ලැබුවා අද වෙනකොට බිලියන් 250 පාඩු ලැබලා තියෙනවා. සමහර වහනවා චම්පි කරනවා කියලා මොකද කළේ කියලා මොකද්ද මනාපංක කියලා. මගේ සලකුණ මම ඒ අමාත්‍යාංශයේ තිබ්බා. ඒ වගේම කන්තේ නීතිගත සංස්ථා ඉතාම දරුණු විදිහට ගසා කාපු තැනක්. ඒ කන්තේ නීතිගත සංස්ථාවේ අපි තෙල් මිල අඩු කරලා දුන්නා මම දවස් 15. අද වෙනකන් ඒ තෙල් මිල අඩු කරගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. අද මේ රටේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 112ක සහගහන බද්දක් මේ රාජපක්ෂ පාලනය ගන්නවා. ඩීසල් ලීටරයකින් රුපියල් 78ක සහගහන බද්දක් ගන්නවා. මේ සහගහන බදු ගැන මම 2015 ජනාධිපතිවරණේ කතා කළා. ඒ අනුව තමයි මට දුරේ ලැබුණාම මම ඒක අඩු කරලා ජනතාවට ඒ සහනය දුන්නේ. ඒ සහනය රුපියල් බිලියන 65ක් පොඩි ගාණක් නෙවෙයි. සෞඛ්‍යයට වියදම් කරන මුදල අපි ඒ සහනය හැටියට ලබා දුන්නා. ලබා දුන්නා විතරක් නෙවෙයි ඒ තෙල් සංස්ථාව ලාභ කිරීමට අවශ්‍ය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මම සකස් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊළඟට තෙල් සංස්ථාව ලාභ ලැබුවා. කෙසේ නමුත් අද වෙනකොට ඒ සියලු ආයතන නැවත විනාශ වෙලා තියෙනවා. ඉතින් ඉන්පස්සේ මම ඔය බස්නාහිර මහනගර අමාත්‍යාංශයට ගියාට මම කනගාටුයි කියන්නේ මට ඒ ක්‍රියාදාමයන් කරන්න අවශ්‍ය සහයෝගය විශේෂ මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණේ නැහැ. නමුත් මගේ හැකියාවෙන් ශක්තියෙන් අපේ ආයතන දෙකක් තිබුණා, රාජ්‍ය ආයතන දෙකක්, නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ ආයතනයේ ඒ ආයතන දෙක හරහා අපි දවැන්ත අලුත් වැඩපිළිවෙලක් මේ රට තුල කොළඹ නගරයේ කසල කළමනාකරණයේ ප්‍රශ්නේ අපි සම්පූර්ණයෙන්ම විසඳලා දුන්නා. ඒ වගේම කොළඹ නගරයේ පැල්පත් වාසීන්ගේ ප්‍රශ්නේ 100%ක් විසඳන්න අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය සහ ඉංජිනේරුමය හැකියාව ලබා දීලා නිවාස 15,000ක් ලබා දුන්නා. කොළඹ නගරයේ ගම් වතුර පාලනය කිරීම සඳහා පොම්පාගාර ඇතුළු ඒ සියල්ල ඉටු කිරීමේ ක්‍රියාදාමය අපි ආරම්භ කළා. ඒක ලබන වසරේ ඉඳන් පළදරයි. ඒ වගේම වරාය නගරේ අර ගල්කිස්ස වෙරළට වැලි දාලා හොදලා ගියා වගේ තවත් පරිසර අධ්‍යයනයකින් තොර ඉංජිනේරු අධ්‍යයනයකින් තොර විනාශකාරී ව්‍යාපෘතියක් වෙන්න තිබිච්ච එක ගොඩනගලා අක්කර 700ක් හදලා ඒකෙන් අද දවැන්ත උද්‍යානයක් ඇති කරලා අපි ඒ ක්‍රියාවලිය නිර්මාණය කළා. ඒ වගේම වැදගත්ම දේ මම ආසම කරන දේ තමයි තාක්ෂණ නගරය බේරවැව අපි සම්පූර්ණයෙන්ම සුද්ධ කළා. තාක්ෂණ නගරය හදලා තියෙන මම හිතන හැටියට මේ රටේ ජේම්ස් ටේලර් 1860 ගණන්වල තේ පැලයක් හිටවල මේ රටේ ආර්ථිකයට ඇති කළ වෙනස. ඒ වගේම උපාලි විජයවර්ධන මැතිතුමා ජයා ජයවර්ධන මහත්තයාගේ පාලන සමයේ නිදහස් වෙළඳ කලාව සංකල්පය ගැනලා මේ රටේ ඇති කරපු වෙනස මම හිතනවා තව අවුරුදු 5කින් මේ තාක්ෂණ නගරේ හරහා හරියට ඒ සැලසුම ක්‍රියාත්මක කළොත් ඒ කොරියානු ආයතන ඒ වගේම ඒ විදේශ ආයතන තනලා තියෙන සැලසුම් මේ රට ක්‍රියාත්මක කළොත් මේක තමයි ශ්‍රී ලංකාවේ සිලිකන් වැලිය, ශ්‍රී ලංකාවේ බැංගලෝරය, ඒ වගේම 150,000 නව රැකියා ඇති වෙන තරුණයින්ගේ නවෝත්පාදන නගරේ මේක ඉදිරියට ගෙනියන්න කියලා මම ඉල්ලා හිටුවා හැම කෙනාගේම මොන පක්ෂේ හිටියත් මේක තමයි මේ රටේ අනාගතය. ඉතින් මම සතුටු වෙනවා ඒ කාලය ගැන ඒව ගැන. හැබැයි මට කනගාටුයි කියන්නේ මට ওই මුදල් අමාත්‍යාංශයෙන් එහෙම ලොකු ශක්තියක් අපට ලැබුණ නැහැ බාධා මිසක්. මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සෑම රජයකම චෝදනාවට සෑම අමාත්‍යවරයෙකුගේම චෝදනාවට ලක්වන ස්ථාන දෙකක් බවට පත් වෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකුව. මම හිතන්නේ මේ පිළිබඳව පුළුල් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා වේවි. මේ පිළිබඳව බොහෝ දෙනා අදහස් පළ කරාවි. ඒ අතර හිටපු ඇමතිතුමනි දැන් මට තියෙන ප්‍රශ්නයක් දැන් අර අයිතිකාරයෝ පිළිබඳ ප්‍රශ්නයක් මෙතන. මෙතන මේ කෙලින්ම අර අපි කෙටියෙන් ඇහුවොත් මේ පියා කවුද කියලා තමයි අහන්න වෙන්නේ. රජය හෝමාගම තාක්ෂණ පීඨය විවෘත කළා. මේක වත්මන් රජයේ යෝජනාවක් හරහා ක්‍රියාත්මක වෙලා ඔබතුමාලත් ඉදිකරා මේක. ඊට පස්සේ දැන් වත්මන් රජය මේක විවෘත කරනවා. ඇත්තට මේ කාගෙද මේ අයිතිය පිළිබඳ මේ හැම ප්‍රශ්න කරනවා. මෙහෙමයි, ඒ හෝමාගම පිටිපණ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටවල තිබුණා.
එකේ වැදගත්ම ආයතන තුනක් තිබුණා. එකක් ඔය නැනෝ තාක්ෂණ ආයතනයේ පළමු පියවර, දෙක මහින්ද රාජපක්ෂ විද්‍යාලය, තුන අර හරිත විශ්වවිද්‍යාලය කියන ඒ ඒ ආයතන තුන පිටවලා තිබුණා. ඊට අමතරව ප්‍රමිත් මේ ඔය මිනුම් කිරුන් දෙපාර්තමේන්තුව තවත් අවදගත් ආයතන ගණනාවක් එහි තිබුණා. ඉතින් අපි සියල්ල කල්පනා කළා, අපි බැලුවා පිටත වටරවුම් මාර්ගයේ අධිවේගී මාර්ගය අසබඩ ඉඩම් පට්ටි ගණනාවක් අඳුනාගෙන ලංකාවේ සිලිකන් වැලිය මෙහි නිර්මාණය කරන්න. මම දැක්කා සමහරට මේ රණදීප් කුමසිංහ මහත්තයා දාලා තියෙන එයාගේ අදහසක් කියලා, ඒක සම්පූර්ණ වැරදි. මේ සම්පූර්ණයෙන්ම මමට අර තාක්ෂණ අමාත්‍යාංශයේ සිටින කාලේ ඒ විද්‍යාඥයොත් එක්ක හදපු ඒ ආයෝජන සැලැස්මේ ආපු අදහසක් තමයි මේක. ඇත්තටම ඒ කාලේ තමයි නැනෝ තාක්ෂණ ක්‍රියාවලිය විවෘතුනේ. මම සතුටින් කියන්නේ මේකට ඇත්තට මුල්ුණේ 2008 දී ලෝක බැංකුව විසින් ඇති කරන ලද දෙයක්. අපි විශේෂම ස්තුතිවන්ත වෙන්න ඕනේ තිස්ස විතරණ මැතිතුමාට ඒ කටයුත්ත මේ රටට අඳුන්වා දීම ගැන, ඒ නැනෝ තාක්ෂණ පැත්ත. කෙසේ නමුත් ඒක පුළුල් කරලා ඉදිරියට ගෙන යාම තමයි අපේ අවශ්‍ය හැකියාව තිබුණේ. ඒකට මේ සම්බන්ධයෙන් අපි ඉඩම් අත්පත් කරගෙන මේ වැඩපිළිවෙල කරනකොට මට විශ්වවිද්‍යාල ගණනාවකින් යෝජනාව. මොකද ඔය රටේ තාක්ෂණ පැත්ත වැඩි දියුණු කරන්න ඕනේ කියන යෝජනාව අපේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ අර යුද්ධෙන් පස්සේ, අපි ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් මණ්ඩල රැස්වීමක් තිබ්බ කිලිනොච්චියේ. ඒ කිලිනොච්චි පවත්වපු කැබිනට් මණ්ඩල රැස්වීම එතුමා අලුත් යෝජනා අලුත් අදහස් ඉල්ලුවා. එතෙන් තමයි මම මේ අදහස ගෙනාවේ. මේ රටේ කලාව උපාධිධාරීන් බිහි කළා පාරේ පෙළපාලියවන එක වැඩගත් වෙන්නේ නැහැ. කලාව කරන්න යන්න ඕනේ විශිෂ්ට ගණයේ පිරිස්. එහෙම නැතුව මේ ගණන් ෆේල් වීම කලා විෂය මාලාව හැදෑරීමට දුසුකම කළ යුතු නැහැ. කලාව කියන්නේ ඉතාම වැදගත්, තම බුද්ධිමත් පිරිස් විසින් කරන්න ඕනේ දෙයක්. අපි කලා විෂය මාලාව කප්පාදු කරන්නේ නැතුව ඔහොම පවත්වාගෙන යන අතරේ නව තාක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ විය යුතුයි කියලා. ඇත්තට මේකට මම පූර්වාදර්ශයකුත් දුන්නා. එවකට ඇමති සිටි ඩලසලහ පෙරුම් මැතිතුමත් එක්ක එකතු වෙලා මේ තාක්ෂණ විද්‍යාලවලින් NVQ උපාධි ගන්නෑව කෙලින්ම ලංකාව ඉදිරිබල මණ්ඩලයට බඳගන්න. කිසිම දේශපාලන පන්දමක් අල්ලන්න දෙයක් නැහැ. NVQ කට්ටිය විදිරිබල මණ්ඩලයේ සේවය කරනවා පඩියට. ඒගොල්ලෝ විදිරිබල මණ්ඩලයේ තියෙන පුරප්පාඩු වලට ඇතුළට යනවා. අද එහෙම ගියේ සේවයට ගිය දහස් ගණක් ওই විදිරිබල මණ්ඩලයේ ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තුනේ අන්නේ විදිහට මේ තාක්ෂණයේ NVQ පාඨමාලාවල කෙරවරක් හැටියට තාක්ෂණ උපාධියක් ලබා දීලා ඒගොල්ලෝම කෙලින්ම රාජ්‍ය සේවයේ අදාළ ආයතන වලට, සමහරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ, සමහරට අධ්‍යාපන ශාස්ත්‍රයේ, සමහරට වෙනත් තාක්ෂණ ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. ඇතුළ වෙන වැඩපිළිවෙලක් හදන්න. නමුත් සිද්ධකලේ කිසිම වැඩපිළිවෙලකින් තොරව ඒවකට හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා නිකන් මේ පිරිස බඳගත්තා. ගොඩනැගිල්ලක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, අසරණ වුණා. ඒ නිසා තමයි ආරම්භයක් හැටියට විශ්වවිද්‍යාල තුනකට, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨවලට අපි එතන තැන දුන්නේ. තවත් ආයතන 11ක් එතන එනවා. එකක් තමයි ওই නැනෝ තාක්ෂණ ආයතනයේ දෙවෙනි පියවර. ඒ වගේම රොබෝ තාක්ෂණ ආයතනයකට අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. ජීව තාක්ෂණ ආයතනයකට, කොස්ටි ආයතනයට අපි ඉඩම් ලබා දීලා තිනවා. ඒ වගේම ආතසික්ලක් මැදස්ථානයේට අර අපි කියනවා රිසීවින් ස්ටේෂන් එකක්, සැටලයිට් රිසීවින් ස්ටේෂන් එකක් ලබා දීමට පහසුකම් ලබා දීලා තිනවා. ඒ වගේම ඔතෙන්ට මාර්ග පද්ධතිය ඉදි කරන්න, ඔතෙන්ට ජල පද්ධතියක් ගේන්න, ඔතෙන්ට විදුලි පද්ධතියක් ගේන්න, ඔතන කසල කළමනාකරණය කරන්න. මේක හෝමගම ප්‍රාදේශීය සභාවට බරක් නොවේ. ඒ වගේම ඔතන නිපදවන නවෝත්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගැනීම සඳහා අපි කියන ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් හදන්න. ඒ වගේම තරුණ දරුවන්ට විද්‍යා කෞතුකාගාරයක් හදන්න සහ කර්මාන්තපුරයක් මේකට යාබදව ඇති කරන්න. දැන් මොකද කළේ? මේ කර්මාන්තපුරය නැවත, ඒකට කර්මාන්තපුරයක් එහෙට අවශ්‍ය නැහැ, මේක නැවත ඒ සමාගමට පවරන්න ඕනේ කියලා එහෙ ගිහිල්ලා දේශපාලන පොරොන්දු දුන්නා. එහෙම නැත්නම් ඒක හොරණ ප්‍රදේශයේ මිනිසුන්ට නිවාස හදන්න බෙදා දිය යුතුයි කියලාත් අදහසක් ආවා. ඊළඟට මේ විශ්වවිද්‍යාලය හදනකොට කොහොමද ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද ඉන්න ආධාරකාරෝ ක්‍රියා කළේ? පෙළපාලි ගියා, උද්ඝෝෂණ කළා. ඒ වගේම මහා පරිසර විනාශයක් වෙනවා, ඒ කොරියාවට ඉඩම් බදු දෙනවායි කියලා පට්ටපල් බොරු පැතිරෙව්වා. හරි, පතරයෝ විතරක් නෙමෙයි, දින 52 කාරණේ වෙලාවේදී කෙලින්ම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මේ අමාත්‍යංශයේ බාර ඇමති හැටියට මේ ව්‍යාපෘතිය නැවැත්තුවා. මේ පාරවල් හදන එක නැවැත්තුවා. මේ ජල කළමනාකරණ ව්‍යාපෘති, විදුලි කළමනාකරණ, මේ ඔක්කොම නවත්තලා දැම්මා. නවත්තලා කිව්වා අපි කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් අපිට සිද්ධ වුණා ආයි මේක පටන් අරගන්න. ඉතින් අද ලැජ්ජ නැතුව ගිහිල්ලා මේවා විරුද්ධ කිරීම ගැන අපි කනගාටු වෙනවා. නමුත් මම බොහොම ආඩම්බරෙන් කියනවා, සමහර එදා පෙළපාලි ගියායි දැන් ඒ පැත්තේ ඉඩම් හොයනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට හොස්ටල් හදන්න.
මේ අපේ ඔය විරෝධතා පෙළපාලිගේ දේශපාලන නායකයෝ මෙතන අනිවාර්යයෙන්ම 150,000ක් රැකියා අවස්ථায় තියෙන මම කලින් කිව්වා වගේ ලංකාවේ සිලිකන් වැලිය මෙතන ක්‍රියාත්මකයි මේකට දේශපාලනේ ගාව ගන්න එපා මේ රටේ තරුණ පරපුර මේ රටේ උගත් තරුණ පරපුර තමයි අපට තියෙන දෙවෙනි වැදගත් ආශිර්වාදය අපේ භූගෝලීය පිහිටීමට අමතරව එයාට විතරයි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් ඒ නිසා තමයි මම ගෙනාවේ තේමාවකුත් ඉන්න හිතෙන රටක් කියලා මොකද අපේ උගත් තරුණ පරපුර සීග්‍රයෙන් රට හැර යනවා කොටින්ම කිව්වොත් ලංකාවේ අද වෘත්තීය වේදින් කියලා කියන්න පුළුවන් දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී ශේෂ්ඨවල ඉන්නේ රාජ්‍ය අංශයේ 42,000යි 55,000ක් විදේශගත වෙලා තියෙනවා පහුගිය දශක දෙක ඇතුළත එතකොට අපිට පේනවා මේ රට දාලා යනවා මේ නිදහස් අධ්‍යාපනයේ වැදගත්ම ඵලදායීම දක්ෂතම පිරිස. ඉතින් මේ පිරිස රට තුල රඳවා ගැනීම හා රටට මෙහෙවරක් කර ගැනීම තමයි මේ නූතන තාක්ෂණයේ 4 වෙනි කාර්මික විප්ලවයට අනුරූපීව ගෙනිච්චර. මම කලින් කිව්වා වගේ ජේම්ස් ටේලර්, උපාලි විජේවර්ධන හා ඒ ඇති කරපු තේපැලයයි ඇඟලුම් ශේෂ්ත්‍රය එක්ක ආපු ඊළඟ පියවර තමයි මේක. හැම වෙලාවකම රටේ ජනතාවත් කියන කාරණයක් තමයි මේ අපේ රටේ මොනවද හදන්නේ ඉදිකට්ටක්වත් අපි හදන්නේ නැතිකොට දැන් මේ පහුගිය කාලේ බඩු බාහිරාදිය විදේශීය රටවලින් ගෙන්වීම නැතර කරාට පස්සේ මොන වගේ තත්ත්වයක්ද උදා වුණේ කියන කාරණේ පිළිබඳව මම හිතන්නේ අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා අපේම නිෂ්පාදන ආර්ථිකයක් බිහි කර ගැනීම අපේ රටට අත්‍යවශ්‍යයි. ඒ කාරණය මම හිතන්නේ තෙවෙනි ඇසකින් බැලිය යුතුයි. මේ වැඩසටහනේ වගේ තෙවෙනි ඇසකින් බලන්නට අවශ්‍යයි. අපි මේ දකින්නට වඩා ඒ පුළුල් ලෙස දැකිය යුතුයි. ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගේ පූර්ණ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමන්ට. මිලකට මම යන්නේ දැන් අපි ගත්තොත් යහපාලන රජයට කලින් තිබුණු රජයේ කරපු වැඩපිළිවෙල අපි ගන්නකොට පෝට් සිටි ව්‍යාපෘති ඇතුළු විවිධ ව්‍යාපෘති ආරම්භ කරලා තිබුණා ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඉන්න අනතුරුව යහපාලන රජ එනකොට මේ කටයුතු නතර වෙනවා. දැන් ඒ වගේම අපි ගන්නකොට අපි දැන් මේ ඇවිල්ලා ඉන්න වත්මන් රජය ගැන කතා කරනකොට දැන් ඔබතුමාගේ අමාත්‍යංශය මෙගා පොලිස් එක මහනගර සංවර්ධන ඒ බස්නාහිර සංවර්ධනයේ හරහා මහා විශාල කාර්යයක් කෙරුණා. විදේශීය ආයෝජනයන් මහා විශාල ප්‍රමාණයක් අපේ රටට ගලායමින් තිබුණා. නමුත් මේ වන විට එයත් නතර වී තිබෙන ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ. රටකට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ මෙන්න මේ කියන කාරණේ මේ ආණ්ඩු මාරු වෙනකොට මේ විදිහට සංවර්ධනීය ක්‍රියාදාමයන් නඩපන වීම රටේ ජනතාවට කරන අසාධාරණයක් නේද? ඇත්තටම අපි ඔය පෝට් සිටිය සහ අපේ ලයිට් රේල්වේ කියන්නේ සහැළු දුම්රිය පද්ධතිය ගැන කතා කරොත් පෝට් සිටි ව්‍යාපෘතිය 2014 දී ආරම්භ කරපු බව ඇත්ත. හැබැයි ඒකේ අදහස ගලාගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 කාලේ ඉදිරිපත් කරපු පිබිදුමු ශ්‍රී ලංකා වැඩපිළිවෙලින් තමයි ඒක ආවේ. එතකොට ඒ ව්‍යාපෘතිය ආරම්භ කළේ කිසිම පරිසර අධ්‍යයනයකින් තොරව. කිසිම ඉංජිනේරුමය අධ්‍යයනයකින් තොරව. ඒ පිළිබඳව පූර්ව අධ්‍යක්ීමක් ඒ අදාළ සමාගමට තිබුණෙත් නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් වෙච්ච සමාජ අධ්‍යයනයක් කරලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ අනුව ඒ ව්‍යාපෘතිය ඒ විදිහට අයාලේ ඉදිරියට ගියා නම් ඔය ගල්කිස්ස වෙරළට වැලි දැම්මා වගේ සිද්ධියකින් තමයි ඔක කෙලවර වෙන්නේ. අපි ඒ ව්‍යාපෘතියට විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. පරිසර අධ්‍යයන දෙකක්. එකක් වැලි දාලා මේ දූපත ඇති කිරීමට, දෙවැනි එක එහි ගොඩනැගිලි ඉදිරි කිරීමට. පරිසර අධ්‍යයන දෙකක් කරා. ඒ වගේම සමාජ අධ්‍යයනයක් කළා. ඒ වගේම නිවරදි ඉංජිනේරුමය ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න වෙනම ක්‍රියාදාමයක් අපි අනුගමනය කළා. ඒ වගේම මේ මූදගොඩ කරන මේ ක්‍රියාවලියේ අධ්‍යක්ීම ලබා ගන්න දේශීය ඉංජිනේරුවන් එහි ගෙනහිල්ලා අපි පුහුණු කළා. ඒ වගේම මේ සම්බන්ධයෙන් තිබිච්ච දූෂණ චෝදනා අරවා මේවා සියල්ල නැතුව පිරිසිදුව මෙතෙන්ට එන්න පුළුවන් විදිහට මේක ගැන ජාත්‍යන්තර සැකයක් තිබුණානේ. රට රටවල බලගත් වූ ජාත්‍යන්තර සැකයක් තිබුණා. මේ සින්නක්කර ඉඩමක් චීනයට දෙනවා, මේ තුලින් ස්වෛරී රාජ්‍යයක් මෙහි ඇති වෙනවා කියලා අපේ මේ කලාපේ රටවල් ජාත්‍යන්තර රටවල් කුපිත වෙලා හිටියේ. අපි මේ සින්නක්කරව රට මහින්ද රාජපක්ෂ පාවා දීපු එක විදේශිකයන්ට අයින් කළා. අයින් කළා 99 අවුරුදු බදු කළා. ඊළඟට අපි කෙලින්ම විදේශ රටවල් වලට කිව්වා ඔක්කොම රටවල් වලට මේක සම බිමක් ඕන කෙනෙකුට මෙහි ආයෝජනය කරන්න එන්න කියලා. ඇතර මම කියන්නුනේ මේ අවස්ථාවේ චීන සමාගමත් ඒ ප්‍රතිපත්ති වලට විරුද්ධ වුණේ නැහැ. මොකද අපේ යහපාලන ආණ්ඩුවත් වැරද්දක් කළා. අර FCID එකේ යොදවලා යම් යම් දේවල් ඒ සමාගම සම්බන්ධයෙන් කරන්න ගිහිල්ලා විශාල ප්‍රකෝප වීමක් චීන ආණ්ඩුවෙත් ඇති වෙලා තිබුණා. ඒකට අමනාප වීම. ඉතින් ඒව කොහොම අපි සමහන් කරගෙන ජාත්‍යන්තර කටයුතු බැලන්ස් කරගෙන පරිසරයත් බැලන්ස් කරගෙන අද එතන සුන්දර උද්‍යානිකුත් ඉදි කළා. එතන තිබුණේ කාර් රේසයන්. ඒනොට අපි සුන්දර උද්‍යානිකුත් ඉදි කළා. ඉතින් කොහොම වුණත් ඒක වෙනම කතාවක්. අපේ ඊළඟ බලගත් ක්‍රියාදාමයේ උනේ
මේ රටේ තිබෙන තවත් බලගතු ප්‍රශ්නයක් අර කසල ප්‍රශ්නේ විසඳන්න මේ තොට මුල්ල කසල කන්ද කඩා වැටුණාට පස්සේ ඒක උද්‍යානයක් කරන්න ඒකට කරලා හිටපු පවුල් 350කට අපි සහයෝගය දුන්නා වගේ මම කියන්න ඕනේ කොළඹ මහනගර සභාව එක විනාඩියක්වත් මේ වෙනුවෙන් කැපකලේ නැහැ. ඒ වගේම කොළඹ කසල ගෙනියන්න අරුවක්කාරු ප්‍රදේශයේ පුත්තලමේ අපි අංග සම්පූර්ණ විද්‍යාත්මක කසල රඳවණයක් හැදුවා. ඒක 80ක් වැඩ ඉවරයි. අද ඕන වෙලාවක හි කසල ගෙනියන්න පුළුවන්. මේ ඡන්ද ඉවරණකන් තමයි මේ දේශපාලන නායකයෝ බලන් ඉන්නේ. එතෙන්ට කසල ගෙනියන්න. කොහොම වුණත් මම සතුටු වෙනවා ඒ කටයුතු අවසන් කිරීමට හැකියවීම ගැන. වැදගත්ම එක තමයි මේ රටේ මාර්ග තදබද ප්‍රශ්නේ විසඳීමට විසඳුම හැටියට 2005 ඉඳන් ක්‍රියාත්මක කළේ පාරවල් පළල් කිරීම උඩින් යන පාරවල් හැදීම අධිවේගී මාර්ග තැනීම. නමුත් මාර්ග තදබදේ අවසන් වුණේ නැහැ. මොකද මේ රට පොඩි. ඇමරිකා එක්සත් ජනපදයේ වගේ දැවැන්ත රටක් නෙවෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කරන්න. දුම්රිය, බස්රිය සහ නව පොදු ප්‍රවාහන ක්‍රම අඳුන්වා දෙන්න. ඒ නිසා තමයි කැලණිවැලි දුම්රිය ක්‍රියාදාමය පළල් කරන ආසියානු සංවර්ධන බැංකුවේ වැඩ පිළිවෙල මා ඒ ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කළේ. ඒ වගේම බස් ප්‍රමුඛතා මන්ත්‍රීරු කියලා එකක් අපි ඇති කළා. එහි දෙවැනි පියවර හැටියට මේ ලොරි රථවලට ගහලා තියෙන බස් වෙනුවට අපි විධිමත් බස් රථයක් අඳුන දෙන්න කටයුතු කළා. ඒ වගේම අපි ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් සහසර කියලා අඳුන දෙන්න උත්සාහ කරා. බස් රථ පාලනය කරන්න විශේෂයෙන්ම අද ඇත්තටම කිව්වොත් කඩා වැටලා තියෙන්නේ ලංගම විතරක් නෙමෙයි. මේ පුජ්‍යලික බස් රථත් අද සම්පූර්ණ මේ බස් සේවයම කඩා වැටලා තියෙන්නේ. අයිතිකාරෝ 14000ක් ඉන්නවා, බස් 25000ක් තියෙනවා, මුළු මනින් බිඳ වැටලා තියෙන්නේ. ඒ අයවත් ගලවගෙන අලුත් මාදිලියකට මේක අරගෙන ආදායම් බෙදා හරින ක්‍රමවේදයක් සකස් කළ කරන්න තමයි අපි සැලසුම් කළ තුනේ. ඒකට අපිට විශාල සහයක් ලසන්ත අලිගේවන්න මැතිතුමා ලබා දුන්න. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටියා ප්‍රාලත් සභාවෙන් සයිත විශේෂ දැනුමකුත් එතුමාට තිබුණා. ඒ වගේම අපේ ඊළඟ උත්සාහය වුණේ සහලු දුම්රිය පද්ධති. අපි දුම්රිය පද්ධති හතරක් අඳුරගත්තා. ජපානේ සමානයි. ජපානේ ඒකත් එක්ක දෙකතු වෙන්නේ එතකොට. ඔව්. සහලු දුම්රිය පද්ධති හතරක් අපි අඳුරගත්තා. ඒකෙන් මූලිකම ප්‍රශ්නේ හැටියට අපි දැක්කේ ලොකුම වාහන තදබදයේ වාහන 1,74,000ක් දිනපතා එන පාර තමයි මාළඹේ පාර්ලිමේන්තු පාර. මොකද එහි පොදු ප්‍රවාහනයේ බස් රථ ශක්තිමත්ුත් නැහැ. ඒ පැත්තෙන් එන කෝච්චියක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒක තමයි අපි තෝරගත්තේ සහැල්ලු දුම්රියකට. එතකොට ජපන් ආධාර ඉතිහාසයේ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සංකල්ප පත්‍රිකාවට පරිසර අධ්‍යයනයක් හා සක්ෂතා අධ්‍යයනයක් කරලා ඒ වගේම එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳ ඉංජිනේරුමය කන්සල්ටන්සි එක සම්පූර්ණ කළා. ඒ වගේම ඒ සඳහා වෙන ණය ගිවිසුම්වත් සංකල්ලා ණය රටට ලැබිලා ඊළඟට ඒව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම් කටයුතු අවුරුදු 3ක් ඇතුළත ආරම්භ කළපු ජයික ඉතිහාසයේ එකම ව්‍යාපෘතිය මේකයි කියලා ඒ ජපන් ආධාර අපේ ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ මණ්ඩලයටත් අපේ අමාත්‍යාංශයටත් විශේෂ ස්තුතියක් විශේෂ ස්තුතිය විශේෂ රෙකග්නිෂන් එකක් ලබා දුන්නා. ඉතින් අපිත් මේ කටයුතු බොහොම සතුටින් කළා. මේ රටේ ජනතාවත් බොහොම සතුටින් කළා. නමුත් මේක 100%ට පොලියටනේ මේ ලැබුණේ. හරි. ඒතර මේ 100%ට පොලියට ලැබිච්ච මේ ජපන් ආධාරය වෙනුවට දැන් මොකද්ද කරන්න යන්නේ? ඒ ව්‍යාපෘතිය අත්හැර දාලා ඒ වෙනුවට ගුවන් පාරක් දාන්න යනවා. කැලණි පාලමේ සිට අතුරුගිරිය. හරි. එතකොට දැන් මේක අපි මීට කලින් අපේ ආණ්ඩුවෙන් ඇත්තටම මේ පාර රාජගිරියට ගෙනලා රාජගිරිය ඉඳන් බිමින් පාරක් අතුරුගිරියට යන සියල්ල සැලසුම් කරලා තිබුණේ. එතකොට මොකද්ද මේ කරන්න යන්නේ? මේක චීන සමාගමකට පවරලා අවුරුදු පහකට පස්සේ ලංකා ආණ්ඩුව ගෙවන්න. ඒ කියන්නේ ඊළඟ ආණ්ඩුවට ගෙවන්න සලස්සන. හරි. එතකොට අපි මතක තියාගන්න ඕනේ 100%ට 1 පොලියට අවුරුදු 15කට පස්සේ ගෙවන්න. ආර්ථිකයක් ඇති වෙන ක්‍රියාවලියක් මගී ප්‍රවාහන ප්‍රශ්නේ විසඳන ක්‍රියාවලියක් එක්ක ව්‍යාපෘතියක් අතහැර දාලා ගියා. දැන් ඒකට ජපානයේ තමන්ගේ කනස්සල්ල අප්‍රසාදේ පළ කළා තියෙනවා රාජතාන්ත්‍රික විදියට. මේ ව්‍යාපෘති අත්හැරීම ගැන. ඒක නිසා අද ජපානයේ අවුරුදු 70ක් අපිට උදව් කරපු ජපානයේ මේ ආණ්ඩුවේ මේ බලකාමී ඒ වගේම මේ දූෂිත ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්තියට විරෝධය පාලා ඒ ව්‍යාපෘති ගණනාවකින් විදුලි ව්‍යාපෘති ඒ වගේම මේ ව්‍යාපෘති ඒ වගේම ජපාන් ණය සඳහා ඉල්ලු සහනය ඉල්ලපු ඒ කාරණාවලින් ඉවත් වෙන බවට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ජපානේ ඉවත් වෙනවා කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවත් ඉවත් වෙනවා. ඒ වගේම ඔය අන්තර්ජාතික මූල්‍ය මුදල ඇතුළු ඇත් ඉවත් වෙනවා. දැන් බලන්න අනික් හැම රටකටම මේ පශ්චාත් කොවිඩ් ෂණික ආධාර අන්තර්ජාතික මූල්‍ය මුදලෙන් ලැබුණා. පාකිස්තානයට සාමේ අනිකු රටවලට මේක ලැබිච්ච නැති එකම රට මේ කලාපේ ලංකාව.
හරි ඒකට ලංකාවටයි ලැබෙන්නේ නැත්තේ මේ රජය ගැන මේ රජයේ පෞල්වාදී ප්‍රතිපත්තිය ගැන මේ රජයේ ඉන්න මේ දූෂිත නිර්ධාරී තන්ත්‍රය ගැන හැම ක්‍රියාවලියකින්ම ජාතික මංකොල්ලේ තමන්ට කැලලක් හොයාගන්න දරන මේ උත්සාහය ගැන පිළිකුලක් අද ජාත්‍යන්තර වැටිලත මේක අවසාන ප්‍රතිඵලය මොකක්ද දන්නවද මේක අවසාන ප්‍රතිඵලය තමයි අපිට මේ ණය ගෙවා ගන්න ණය ගන්නවත් බැරි වෙනවා අනාගතේ දැන් මේ අවුරුද්ද කොහොමද ණය ගෙවන්නේ අපේ ආණ්ඩුව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ අජිත් කබ්‍රාල් අර්ජුන මහේන්ද්‍රන් වැනියගේ කාලේ මහා බැංකුවේ ගරුත්වය විනාශ වෙලා ජාවාරණ සිද්ධ වුණාට ඉන්ද්‍රදීත් කුමාරස්සාමි යටතේ මේ රටේ මහා බැංකුවේ ගෞරවය ආරක්ෂා වුණා. ඒ විතරක් නෙවෙයි එතුමා යද්දී ඩොලර් බිලියන 7.2ක සංචිත ඉතුරු කරලා ගියා. ඔය අපේ ආණ්ඩුව කාලේ ආර්ථිකය කෑවයි කිව්වට. දැන් අද ණය ගෙවන්න යන්නේ මොකෙන්ද? අන්නේ සංචිත වලින්. ඇයි මේ සංචිත? සංචිත අවශ්‍ය වෙන්නේ රටේ මේ සංචිත කියන්නේ ණය හොඳේ ණය වලින් ගත්තේම. ඒතකොට මේ සංචිත අවශ්‍ය වෙන්නේ හදිස්සියකදී අපිට ආනයන කරගන්න. ආදි ප්‍රශ්නයක් පැන නැගුවොත් දැන් විදේශ මුදල් ප්‍රශ්නයක් පැන. දැන් මේක ණය ගෙවන්න පාවිච්චි කරනවා. ඉතින් මේ අවුරුද්දේ ඔක් කරන්න පුළුවන්. ලබන අවුරුද්දේ බරපතල අර්බුදයක් පැනනවා. මම දැක ඇතැම් ව්‍යාපාරිකයොත් කියනවා සංචිත තියාගෙන ඇයි නිකන් බලන් ඉන්නේ? මේක ගෙවලා දාන්න ඕනේ කියලා. ගෙවන්න පුළුවන්. නමුත් ලබන අවුරුද්දේ ප්‍රශ්නයක් වෙනවා. අපි කිව්වොත් solvency issue එකක් ලබන අවුරුද්දේ එනවා. liquidity ප්‍රශ්නේ මේ අවුරුද්ද විසඳගත්ත හැකි solvency issue එක ලබන අවුරුද්දේ එනවා. ඒ කියන්නේ රට බංකොලොත් වීමේ අඩියටම පත් වෙලා තිනවා. අපි දැක්ක CNN ප්‍රවෘත්ති සේවය, අපි දැක්ක මුළු ලෝකෙම පිළිගත්ත the economist සංගරාව COVID එකෙන් පස්සේ ආර්ථික අර්බුදයට යන බංකොලොත් වීමට නියමිත රටවල් ලයිස්තුවට මේ රට ඇතුල් කරලා තියෙනවා. මම කියනවා බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අර්බුදය ඒ බංකොලොත්භාවයට යන රටේ ඒ ගමන් මඟ වේගවත් කළා. එතුමා දැන් ඔය හැසිරෙන හැටියට ඔය ආර්ථික ඔය ක්‍රමයට පාලනය කරන්න බෑ. රට තවත් භයානක අර්බුදයකට පත් වෙලා පුරවැසියෝ බංකොලොත් වෙලා රටත් බංකොලොත් වෙනවා. අපිට උදව් කරන්න තියෙන සියලුම විදේශ ආයතන දැන් තරහ කරගෙන ඉවරයි. පළවෙනි කාරණේ කොවිඩ් එක මර්ධනය කිරීම පිළිබඳ කතාව තවත් මාධ්‍ය සම්දර්ශනයක් විතරයි. ලංකාවේ මර්ධනය කරන්න කොවිඩ් එකක් තිබුණේ නැහැ. පළවෙනි කාරණේ එකයි. මොකද කොවිඩ් එක තිබුණේ චීනය ඇතුළු විදේශ රටවල. ලංකාව කියන්නේ දූපත් රටක්. මේ රටට මූදෙන් පීනලා මිනිස්සු එන්නේ නැහැ. මේ රටට මිනිස්සු එන්නේ රටේ ගුවන් තොටුපළ හරහා. එතකොට නියම දවසේ මේ ගුවන් තොටුපළ වහලා දාන එඩිතර තීරණේ, බුද්ධිමත් තීරණේ, විද්‍යාත්මක තීරණේ ගන්න මේ මහා ජනවරමක් ලැබුණාය කියන ජනාධිපතිතුමා සමත් වුණා නම් මේ අගමැතිතුමා සමත් වුණා නම් මේ රටේ කොවිඩ් නැහැ. එහෙනම් ඒ ගෞරවය එතුමන්ලට හිමි වෙනවා. නමුත් එතුමන්ලා මොකද කළේ? කොවිඩ් නැහැ කිව්වා විතරක් නෙමෙයි මේ රටේ කොවිඩ් නැහැ කියලා සංචාරකයෝ ඉඹලා පිළිගන්න වැඩපිළිවෙලක් දියත් කළා. ඒකේ ප්‍රතිඵලයක් ඇර ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගියා කවුද? ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගියා සංචාරක මග පෙන්වන්නේ. හරි? ඊළඟට කොවිඩ් රෝගය ගැන නොඑක් මන් දැකලා තියෙන ආරක්ෂක ලේකම්තුමා ඇතුළු තවත් පිරිස් කතා පවත්වනවා. එතුමන්ලා අපිට පැහැදිලි කරන්න ඕනේ කොහොමද ලංකාවේ කොවිඩ් රෝගය ආරක්ෂක හමුදා කඳවුරුවල ව්‍යාප්ත වුණේ කියලා. ලංකාවේ කොවිඩ් රෝගීන්ගෙන් 3/2ක් ඉන්නේ ආරක්ෂක හමුදා කඳවුරුවලින් ආපු අය. රටේ තියෙන විනයානුකූලම තැන තමයි ආරක්ෂක හමුදා කඳවුර. අපි ඒක පිළිගන්නේ රජයේ පාසලකට, විශ්වවිද්‍යාලයකට, කාර්යාලයකට වඩා විනයානුකූලයි ආරක්ෂක හමුදා කඳවුර. එවැනි විනයක් සහිත, අයෝමය විනයක් සහිත කඳවුරුවල කොවිඩ් පැතිරීම වළක්ව ගන්න බැරි වෙච්ච පාලනයක් කොහොමද රටේ කොවිඩ් පාලනය කළා කියන්නේ? රටේ කොවිඩ් තිබුණේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි අන්තිමට මොකද වුනේ? රටේ කොවිඩ් ව්‍යාප්ත වෙනකොට සිද්ධ වුනේ මොකද? එයාපෝට් එක වහලා ඒක වළක්වන්න තිබිච්ච එක වළක්කලා රටේ ඡන්දයකට රට කුලප්පු කරලා අරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටර රටේ සෑම නිවසක්ම වහන්න වුණා. ඇඳිර නීතිය දැම්මයි කිව්වේ ඒකටනේ. රටේ හැම නිවසක්ම වහන්න වුණා. ලක්ෂ 220ක් ලොක්ඩවුන් වුණා. ලක්ෂ 220ක් කර්ෆියු වලට හිර වුණා. හිර වෙලා මොකද වුනේ? මුළු ආර්ථිකයම බිම්බත් වුණා. මිනිසුන්ගේ ආදායම් නැති වුණා. කන්න නැති වුණා, බොන්න නැති වුණා, බේත් නැති වුණා, රැකියාව නැති වුණා. දැන් තමයි මිනිසුන්ට තේරෙන්නේ කොවිඩ් එකෙන් පස්සේ රැකියාවට ගියාම ආ ඔයාට රැකියාව නැහැ කියලා ආයතනින් කියනවා. ඔයාට ආදායම් නැහැ කියලා කියනවා. රජයේ සේවකයට කියනවා
වැඩි දීමනාව නැහැ කියලා අතිකාලේ නැහැ කියලා දැන් තමයි මේ හැමෝටම තේරෙන්නේ ඒ වගේම දැන් තමයි හැමෝටම තේරෙන්නේ හාල් මිල දැන් හාල් මාෆියාවට ඕන විදිහට දුවන්නේ කියලා සාඩින් ඒ වගේම පරිප්පු අර කිව්ව විදිහට රුපියල් 165 නෙමෙයි දැන් 235 290ට ලැබෙන්නේ කියලා සහගහන තෙල් බදු ඒවා උඩ පැටලවිලා කියලා පොල් තෙල්ද හැම දෙයක්ම දරා ගන්න බැරි විදිහට ඉහළ ගිහිල්ලා කියලා ජනතාවට දැනෙනවා ඉතින් කිව්වා අපිට අර ආධාර ලැබෙනවා මේ ආධාර ලැබෙනවා කියලා හැබැයි මිනිස්සු ඇහුවම කියනවා අපිට තාම මේ ආධාරය ලැබිලා නැහැ කියලා සල්ලි නැවුවලින් එනකම් බලන් ඉන්නවා කියලා හරි එහෙමනේ දේශපාලකයා උත්තර දෙන්නේ මේ ආණ්ඩුවේ ඉතින් ඒක නිසා මම බොහොම පැහැදිලිව කියනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදල් ලෝකේ රටවල් වලට ලබා දීපු ෂණික ආධාර වැඩපිළිවෙලට ලංකාවත් අයදුම් කළා තාම එවැනි ආධාරයක් ලබා ගත්තේ නැහැ ඇයි අපේ ඒ මූල්‍යමය ශේෂ්ත්‍රයේ අපි අනුගමනය කරන ප්‍රතිපත්තිවල අපහැදිලිතාවය දූෂිතභාවය පිළිබඳ අද ජාත්‍යන්තර පිළිගැනීමක් තොර වෙමින් පවතින නිසා කොවිඩ් වසංගතයෙන් පස්සේ අපි කොහොමද ගොඩ එන්නේ රටක් විදියට කොහොමද ගොඩ එන්නේ හැමෝම බලාගෙන ඉන්නවා මැතිවරණේ මේ මැතිවරණේ දිනන්නේ කවුද දිනලා අපිව කෙලින් කරයිද අපි බලමු අපිත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙන පක්ෂ නායකින්ගේ ඍචු මතයන් අපි විමසෙගේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා සමග දෙවෙනි ඇසින් හමු වන මොහොත යලේ ඊතම් ඉක්මනින් කාලය ගත වී ගියන නිසා ඔබතුමන් වෙත මම යොමු වන්නම් දැන් ඔබතුමාගේ දේශපාලනයේ කියවීමේදී පැහැදිලිව පේන දෙයක් තමයි ඔබතුමා ගන්නා තීන්දුව తీරන බොහොම එඩිතරව බොහොම සමහර කෙනෙක් නම් බොහොම රැඩිකල් විදිහට ගන්නා තීන්දුව తీරන කියන කාරණේත් මේ ගන්නා තීන්දුව తీරනත් එක්ක ඇතම් අවස්ථාවලදී රටේ ජනතාවට හිතෙනවා ඔබතුමා මේ හදන්නේ රටේ පාලකයා වෙන්න රටේ නායකයා වෙන්නට මේ උත්සාහ කරන්නේ අපි දැක්කා මේ විදිහට ගන්නකොට පහුගිය ජනාධිපතිවරණ කාලය තුළ ඔබේ නමත් මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව කියන නම් ලිස්ට් එකේ කියවෙනවා ඔබ ඊට පිළිතුරු ලබා දුන්නා කොහොමනත් දැන් ඒ විදිහට ඔබ උඩට මතුවෙමින් එන නායකයෙක් දේශපාලඥයෙක් මේ විදිහට ඔබ ඔබේ දේශපාලනය රට තුළ ව්‍යාප්ත කරමින් යන අවධියක ඔබ සමගි ජන බලවේගයත් එක්ක මෙවර එකතු වෙනවා සජිත් ප්‍රේමදාස මහතාත් එක්ක එකතු වෙනවා ඔබේ අරමුණ ඔබේ බලාපොරොත්තු කුමක්ද මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා යන ගමන තුළ ලංකාවට අද නෙවෙයි දැන් සෑහෙන කාලෙක ඉඳන් දේශපාලන වෙනසක් අවශ්‍යයි මොකද ලංකාවේ මේ ප්‍රභූ දේශපාලන පන්තිය විසින් මේ රටේ සෑහෙන ලේ වගුරෝලා තියෙනවා මේ නිදහසෙන් පස්සේ අපි කියන්නේ නම් ලේ බිඳක්වත් නොසොල්වා ගත්ත නිදහස කියලා නමුත් අපි සෑහෙන ලේ වගුරෝලා තියෙනවා ලංකාව තුළ දැවෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා එකක් තමයි අපි සෑහෙන ජයග්‍රහණ ළඟා ගත්ත රටක් උදාහරණයකට අපේ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවය විසින් අපි දියුණු රටක මට්ටමට පත් වෙලා තියෙනවා අද ඇමරිකා එක්සත් ජනපදයේ මේ කොවිඩ් එකේ අසාර්ථක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට නිදහස් සෞඛ්‍ය සේවයක් නැති එක ඔවුන්ගේ රටේ මරණ වලින් 60%කට වැඩි ප්‍රමාණයක් කළු ජාතික දුප්පත්තු ඒ නිසා තමයි අද මේ මිනිස්සු පාරට බහලා කෑ ගහන්නේ අපේ නිදහස් සෞඛ්‍ය සේවයක් ඕන කියලා නමුත් අපේ රටේ අවුරුදු 60-70කට කලින් ඉඳන් බොහොම ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් නිදහස් අධ්‍යාපනයක් ඇවිල්ලා තියෙනවා නමුත් මේකෙන් ලැබෙන මේ මානව ප්‍රාග් ධනය හොඳ සෞඛ්‍ය සම්පන්න හොඳ උගත් මේ තරුණ පරම්පරාව එහෙම නැත්නම් මේ ජව සම්පන්න මානව සම්පත මානව ප්‍රාග් ධනය ආයෝජනය වෙලා තියනවාද රටේ දියුණුව පැත්තට අද රටේ ජනගහණයෙන් 15%ක් රට දාලා ගිහිල්ලා අද වෘත්තීය මට්ටමේ පිරිසෙන් 50%ක් කරමන් පෙන්නෝ වගේ රටෙන් ගිහිල්ලා මේ පෞගේ දශක 3 දිහා බැලුවාම එනිසා රටට අවශ්‍යයි දැන් වෙනසක් බලගතු වෙනසක් මේ රටට අවශ්‍යයි මේ කෙරෙන දේශපාලන ජාවාරංකාරෝ වගේ දේශපාලකව අල්ලගෙන හැදෙන දේශපාලන ජාවාරංකරුව වෙනුවට නව ව්‍යවසායදායක පන්තිය මේ රටට අවශ්‍යයි දේශපාලකයාගේ පිටිපස්ස පැත්ත කසමින් තමන්ට පදවි තානාන්තර පසුපස හඹා යන නූගත් වියත්තු වෙනුවට බලලෝභී වියත්තු වෙනුවට වෘත්තීය මට්ටමේ ගෞරවය ආරක්ෂා කරන රට ගොඩනගන වියත් පරපුර මෙරට අවශ්‍යයි අපි දන්නවා අර රජමැදුරු හදාගෙන පවුලේ සමාජික රොත්ත බුරුත්ත එක පරපුරකින් තව පරපුරකට තව පරපුරකින් තව පරපුරකට යන ක්‍රමය වෙනුවට සුදුස්සට නිපුණතාවයට කුසලතාවයට මුල් තැන් දෙන රට නායකයාගේ හිතලුවනුව තමන්ට හිතවත් අය සුදුසු සුදුසුකම් බලන්න නැතුව තැන් වලට පත් කරන ක්‍රමයේ වෙනුවට හැකියාවෙන් තැනකට එන්න පුළුවන් රටක් හදන්න. කොටින්ම මේ රටේ උතුරේ නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලයේ සිට
දකුණේ දික්වල විජිත විද්‍යාලය දක්වා විද්‍යාලවලින් පිටවෙච්ච දරුවෝ තමයි අද මේ රටේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ තැනක ඉන්නවා නම් ඉන්නේ විධායක ශ්‍රේණි වල තැනක ඉන්නවා නම් ඉන්නේ පරිපාලන සේවයේ තැනක ඉන්නවා නම් ඉන්නේ වෛද්‍ය ශේෂ්ත්‍රයේ ඉංජිනේරු ශේෂ්ත්‍රයේ මේ හැම තැනකම ඉන්නේ මේ අය. හැබැයි මේගොල්ලන්ට දේශපාලනයේ තැනක් නැහැ. ඇයි? අර පවුල් වල අය මේකේ läගගෙන දූෂිතව ඉඳගෙන විරුද්ධ වෙන හැම එකාගෙම බෙල්ල කපාගෙන පුළුවන් නම් ඝාතනය කරලා බැරි නම් හිරේ දාලා බොරු නඩු හදලා අවලාද අපහාස කරලා එහෙම මිනිසුන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන ක්‍රියාදාමය. මෙන්න මේක බිඳින්න බලයක් අවශ්‍යයි. ඒක තමයි අපි පහුගිය ජනාධිපති වර්ණයේ දුන් පණිවිඩය. මොකද්ද? සජිත් සමග සමාජ විප්ලවය කියලා. මේ රටේ ජනතාව ඉල්ලන සමාජ විප්ලවය ඒකයි. කුසලතාවයට හැකියාවට මුල් තැන දෙන රට. ඒ රට හදපු හැටි මේ අනිත් ප්‍රශ්න විසඳනවා. මතක තියාගන්න. මේ අපේ රටේ නොහැකියාවෙන් පෙළෙන මේ පවුල් වල ඉන්න නූගත් බලවේග මහා උගත්තු මහා වියත්තු මහා විචක්ෂණ පිරිස හැටියට පුම්බන මේ මාධ්‍ය ක්‍රියාවලිය වෙනුවට ඇත්ත දක්ෂයෝ ඇත්ත හැකියාපූර්ණ පිරිසු කරලියට ගේන වැඩසටහනක් වැඩපිළිවෙලක් අවශ්‍යයි. අන්න ඒක සඳහා තමයි අපි සමගි ජන බලවේගය හද සමගි ජන බලවේගයේ අංක සම්පූර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. නමුත් අදට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සාපේක්ෂව මේ රටේ ඉදිරිගාමී ප්‍රගතිශීලී බලවේගය මේක. ඒ වගේම අද මේකේ රොඩු බොඩු නැහැ. බැංකු හොරු හෝ වෙනත් හොරු නැහැ. ඒ වගේම දේශපාලන ඩීල් කාර්යෝ නැහැ. අර දූෂිත බලවේගවල රැකවරණය සඳහා ඉදිරිපත් වෙච්ච සල්ලි වලට වැඩ කරපු ඒ දූෂිත ඩීල්කාර පන්තිය අද අපිත් එක්ක නැහැ. මේක පිරිසිදුයි. ඒ වගේම වැදගත්ම දේ මේ රට ත්‍රස්තවාදයට පාවා දුන්නයි කියලා හංවඩු ගහිච්ච මේ රටේ සිංහල ජනතාවගේ අනන්‍යතාවය නොපිළිගත්ත මේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය නොපිළිගත්ත ඒ බාල ලිබරල් වාදීන් අද මේ සමගි ජන බලවේගයේ නැහැ. ඒ වගේම මේ රටේ අපි අමතක කරන්න හොඳ නැහැ අන්‍ය ජන කණ්ඩායම් දමිළ නායකයෝ ජාතික මට්ටමේ දමිළ නායකයෝ ජාතික මට්ටමේ මුස්ලිම් නායකයෝ ඉන්න තැනත් නවා තැනත් මේ සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 22ේම හරියට පණ තියෙන කණ්ඩායම සෑම ජන කණ්ඩායමම නියෝජනය කරමින් ඉදිරිපත් කරලා තියෙන බලවේගයත් සමගි ජන බලවේගය. ඒ නිසා රටේ එක්සේසත්භාවයේ පදනම තමයි මේ රට වැදගත්. අපි ජම් ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් උතුරු නැගෙනහිර ඡන්දේ නැතුව ඒ ජයග්‍රහණය ජයග්‍රහණයක් නෙවෙයි. මොකද රට දේශපාලනික වශයෙන් එතනම බෙදිලා. අනිත් පැත්තෙන් අපි උතුරු නැගෙනහිර දිනුවත් දකුණ දේශපාලනයෙන් පැරදිලා නම් ඒකත් දේශපාලන ජයග්‍රහණයක් නෙවෙයි. මොකද එතනත් අපි එක පළාතක් පැරදිලා. ඒ නිසා මේ රටේ සිව්කොනම ජය ගන්න පුළුවන් බලවේගයක් රටට අවශ්‍යයි රට ස්ථාවරව ඉදිරියට යන්න. අන්නේ සඳහා තමයි සමගි ජන බලවේගය හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලනවා අනේ මේ මනාපේ දෙනකොට ඡන්දය දෙනකොට විතරන්නේ මනාපේ දෙනකොට මෙන්න මේ අරමුණු ඉෂ්ට ප්‍රාප්ත කරන්න පුළුවන් සැබෑ දේශමාමක රටට මෙහෙවර කරන්න පුළුවන් වෘත්තීය මට්ටමේ පිරිසක් අවංක සමාජ සේවකෝ පිරිසක් මේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට යවන්න. අපි අනිවාර්යයෙන්ම මේ රට මේ ආර්ථික අර්බුදෙන්නුත් ගලව ගන්නවා. මේ බංකොලොත් වෙලා වැඩ වැටලා තියෙන පුරවැසියව නගා සිටවනවා. මේ රටේ වැටිච්ච පීඩිත ජනතාවට නැගිටින්න ආත්ම ශක්තිය අපි ලබා දෙනවා. පාගල දාලා තියෙන මේ රටේ උගත් පන්තිය මේ රටේ රජවරු බවට පත් කරනවා. සමගි ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳව ඔබ සඳහන් කළා. ජනතාව ඇයි ඡන්දය ලබා දිය යුත්තේ කියන කාරණේ ඔබේ පක්ෂයට ඔබේ කණ්ඩායමට ඔබ සඳහන් කරනවා. ඇයි කෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලෙක් පාටලි චම්පික රණවකට ඡන්දයක් භාවිතා කරන්නේ? මොකද්ද ඔබේ දැක්මනේ? පළවෙනි කාරණේ මම මං ගැන කියන කෙච්චර සුසු නැහැ. නමුත් මේ රටේ චින්තනමය වශයෙන් වෙනස්කම් ගණනාවක් අපි ඇති කරන්න දායක වුණා. එකක් තමයි ත්‍රස්තවාදයට එරෙහිව මතයක් නැතුව ත්‍රස්තවාදයට බය වෙලා යට වෙලා ත්‍රස්තවාදයේ කාලතුවක්කුවට යට වෙලා සුදු නෙළුම් තවලන් ගිහිල්ලා මේ රට ෆෙඩරල් කරන්න ව්‍යායාම් දරන අවස්ථාවක අපි තමයි එකට එරෙහිව මේ රටේ ජාතික මතය අවදි කරලා ත්‍රස්තවාදය පරාජය කරන්න ඕනේ. පරාජය කරාම තමයි දෙමළ ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබෙන්නේ කියන පදනමේ ඉඳන් කටයුතු කළේ. අපි ඒක නිකන් පත්‍රේ ලියලා හිටියේ නෑ. අපි ඒක නිකන් රූපවාහිනී සාකච්ඡාවක් කතා කරලා හිටියේ නෑ. අපි ඒක මහ පොළවේ ක්‍රියාකාරීත්වයක් කළා. ක්‍රියාකාරීත්වයක් කළා විතරක් නෙමෙයි අපි නිසා නොවෙන්න කවදාවත් 2006 ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ආරම්භ වෙන්නේ නෑ. ඒක මම බොහොම පැහැදිලිව කියනවා.
ඒ අවස්ථාව අපි දන්නවා අපේ රාජ්‍ය නායකව අපිට කියපු හැටි අපි යුද්ධයට සූදානම් නැහැ ඕගොල්ලෝ රට කනතුරේ දැම්ම අපට මේක එල්ටීටීයත් එක්ක බේර ගන්න දෙන්න ඕවා තමයි අපිට ඒ කාලේ කිව්වේ නමුත් අපි සතුටු වෙනවා ඒගොල්ලෝ ඒ සටන අවසන් කළ තස්තවාදෙන් රට මුදා ගැනීම ගැනේ ගෞරවයක් දෙන්න අපි කිසිම විදිහකට පැකිලෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ වගේම අපි මේ රටේ අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ අපේ සංස්කෘතික උරුමය අපි මතක තියාගන්න ඕනේ මේ රටේ සමහරු යම් යම් ප්‍රකාශ කළාට මේ රටේ බලගතු අනන්‍යතාවය තමයි සිංහල අනන්‍යතාවය. මොකද මේ රට තුලින් බිහිවෙච්ච එකම බස මේ බස. මේ බසත් එක්ක ගොඩනැගිච්ච ශිෂ්ටාචාරය. ඒ වගේම ආගම් පැත්තෙන් ගත්තොත් තේරවාදී බෞද්ධ ධර්මය ලේඛනගත කරලා ලෝකයට දායාද කරපු භික්ෂු පරපුර. ඒක අපේ සුවිශේෂීතාවය. අපේ රටේ ඒකෙන් අදහස් වෙන්නේ අන්‍ය භාෂා කතා කරන දෙමළ ඉංග්‍රීසි කතා කරන පිරිස් ප්‍රතික්ෂේප විය යුතුයි කියලා. නමුත් අපේ රටේ තුලින් බිහිවෙච්ච බස තමයි සිංහල බස. ඒක අපේ සුවිශේෂත්වය. අරක තමයි අපේ සාමාන්‍ය. ඊළඟට අන්‍ය ආගම් මේ රටේ තියෙනවා. හින්දු ආගම, ඉස්ලාමීය ආගම, කිතුණු ආගම තියෙනවා. ඒවට සමානාත්මතාවයෙන් සලකන්න ඕන අප සියලු දෙනා. නමුත් අපේ රටේ සුවිශේෂත්වය තමයි ඉතිහාසයේ අපේ තේරවාදී බුදුදහම. ඒ බුදුදහමෙන් ලැබිච්ච අපි කිව්වොත් ලෝකමය වශයෙන් වෙච්ච සර්වබලධාරී දෙවියෙක් පිළිගන්නේ නැතුව තමන්ගේ විමුක්තිය තමන් තනාගත යුතුයි කියලා දක්වපු ඒ විශිෂ්ට දර්ශනය. ඒ වගේම මේ පරිසරය ජය ගන්න පුළුවන් කියලා හිතපු එක වෙනුවට පරිසරයත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතපු දැක්ම. මෙන්න මේවා අපිට ඉතාම වැදගත්. මේවා තමයි අපේ සුවිශේෂත්වය. ඉතින් ඒවා පිළිබඳව මේ රටේ අනන්‍යතාවය තහවුරු කරන්න ප්‍රභාකරන්ගේ කාලතුවක්කු ඉදිරියේ මඩ ප්‍රහාර ඉදිරියේ අපව අත්තරංගුවට ගැනීම ඉදිරියේ කඳුළු ගෑස් ඉදිරියේ ප්‍රහාර ඉදිරියේ කටයුතු කළේ අපි. ඒ වගේම ඒ යුද්ධය අවසන් කළාට පස්සේ අපි කිසිම අවස්ථාවක ජාතිවාදී විදිහට ක්‍රියා කළේ නැහැ. මම තමයි විදුලි බල ඇමති හැටියට වතුවල දුක් විඳින දෙමළ ජනතාවට ප්‍රශ්නයකින් තොරව විදුලිය ලබා ගන්න පුළුවන් අවස්ථාව හැටු. ඒ වගේම උතුරේ 100ට 100ක් විදුලිය දෙන වැඩපිළිවෙල ආරම්භ කළ ඒ ජනතාව ශක්තිමත් කළේ. ඒ වගේම කිසිම අවස්ථාවක මම රැකියාව ලබා දීමේදී මේ සිංහලයෝ කියලා හරි මගේ අමාත්‍යාංශයේ ලේකම්වරු පත් කරද්දී පදවි තානාන්තර දෙද්දී සිංහලෙන්ට විතරක් දීලා නැහැ. සූදුසු සෑම කෙනාටම දීලා තිනවා. උතුරේ රැකියාව දීලා තිනවා, නැගෙනහිර රැකියාව දීලා තිනවා. ඒ මම බලලා නැහැ අපේ පක්ෂයට ඡන්ද දෙනවද මට හිතවද්ද නැද්ද කියලා. ඒ ප්‍රතිපත්තිය අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගෙන. ඒ වගේම හුඟක් දෙනෙම මේ දූෂණීය වංචාව ගැන තඩි බානවා. හැබැයි දූෂණීය වංචාවෙන් තොරව දවන්ත ආයතන ලංකා විදුලි බල මණ්ඩලයේ කන්ටේ නීතිගත සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව වගේ දවන්ත ආයතන කරන හැටි රටට පෙන්ලා දුන්නේ මමයි. මගේ කාලය ඇතුළත ඔය වනජීවී ප්‍රදේශ ආක්‍රමණය කරන්න ගියේ නැහැ. දේශපාලකින්ට ඕන විදිහට කටයුතු කරන්න ගියේ නැහැ. මගේ කාලය ඇතුළත එක අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සොහොයුරාගේ ලේකම්මත් මං අත්අඩංගුවට ගත්තා මුවෙක් මැරුවයි කියලා. ඒ වගේම ත්‍රස්තවාදයට ඒ ප්‍රදේශය යට වෙලා තියෙන අවස්ථාවේදී ප්‍රායෝගිකව අපි ගිහිල්ලා ඒ ප්‍රදේශ ත්‍රස්තවාදෙ මුදාගෙන ඒ කටයුතු කළා. දේශපාලන ભેදෙන් තොරව අපි දැඩිව ඍජුව පාලනය කළා. දැන් උදාහරණයකට ඔය මහවැලියේ වැලි ප්‍රශ්නේ මම තමයි ඒ කාලේ අපේ මෛත්‍රී පාරිසිරිසේන මහත්තයාගේ සහෝදරයත් එක්ක හැප්පිලා ජනතාවට ඒ අයිතිය මනම් වැටියේ වැලිවල අයිතිය ලබා දුන්නේ. ඒ වගේම චින්තනමය වශයෙන් මේ රටේ අනාගතය සඳහා නවෝත්පාදන ආර්ථිකය පිළිබඳ සංකල්පයත්, ඒ වගේම මේ රට මේ ඉන්දියන් සාගරයේ බලගතු ආර්ථික, ඒ වගේම වාණිජ, ඒ වගේම නාවික, ඒ වගේම ගුවන් දැනුමේ කේන්ද්‍රස්ථානයක් හා සංචාර කේන්ද්‍රස්ථානයක් පිළිබඳ ඒ අදහස දුන්නේ මමයි. ඒ වගේම මගේ සලකුණ ගැන අහනවා නම් මම අර කලින් කිව්වා වගේ ලංකා විදුලි බල මණ්ඩලයේ 2015 ජනවාරි 15 ඉඳන් සැප්තැම්බර් 15ට බිලියන 34ක ලාභයක් ලැබුණා. මං ගියාට පස්සේ බිලියන 250ක පාඩුවක් ලැබුණා. හරි. ඒතර ඒකම ඇති මේ රටේ රාජ්‍ය දේපොළ වලට කියන්නේ. මොකද අනාගතයේ එළඹෙන්නේ රාජ්‍ය ආදායම් ශක්තිමත් කරන්න පුළුවන් කාටද? ජාතික ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කාටද? අතමිට නැතුව හිඟමනට වැටලා ඉන්න පුරවැසියා බලාත්මක් කරන්න පුළුවන් කාටද? කඩා වැටෙන්න යන රාජ්‍ය ආයතන හා රජයේ අරමුදල් පාලනය කරන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නය අහන යුගයකටයි අපි යන්නේ මේ කොවිඩ් එකෙන් පස්සේ. ඒකට මම මගේ ආදර්ශයෙන් 2007 ඉඳන් මේ රටේ උදාහරණයක් උපහරණයක් දීලා තිනවා. මේ රටේ සෑම රාජ්‍ය සේවකයන් මට කැමති උනත් අකමැති උනත් දේශපාලනික වශයෙන් පොදුවේ ඒක පිළිගන්නවා. රටේ ජනතාවත් ඒක පිළිගන්නවා. ඒක එහෙම නැහැයි කියලා කවුරුවක් කියලා නැහැ. කොටිම්ම කවුරුවක් කියලා නැහැ. ජම්පි කරනවා කියන්නේ අදක්ෂේ. වැඩක් කරන්න බැරි මිනිහෙක්. රාජ්‍ය ආයතන පාලනය කරන්න බැරි මිනිහෙක් කියලා. ඒකනේ මට විරුද්ධව නොයෙකුත් මඩ ප්‍රචාර කරන්න, මාව වට්ටන්න, මා පුළුවන් දේශපාලනකෝ කපා දාන්න, හිරේ දාන්න, ප්‍රජා අයිති අහිමි කරන්න, පුළුවන් නම් ජීවිත හානි කරන්න, මේ දූෂිත බලවේග මෙච්චර වලිකන්නේ.
මොකද මේ අදක්ෂ එක්ට එහෙම කරන්නේ දක්ෂයාටනේ ඒක එල්ලෙන්නේ ඉතින් මම ඒ ගැන ආඩම්බරයි මම මෙතෙන්ට ආවේ මගේ අම්මා තාත්තගේ හයියෙන් නෙවෙයි මම මෙතෙන්ට ආවේ ධන බලයක හයියෙන් නෙවෙයි මම මෙතෙන්ට ආවේ තියෙන්නේ මගේ කුසලතාවය මම ආසයි මේ රටේ අනිකුත් කුසලතා පූර්ණ තරුණ තරුණියන්ටත් මේක විවෘත කරලා දෙන්න මේ මේ දොර කඩලා දාන්න මේ හදලා තියෙන මේ යකඩ අපි කියන අයන් කර්ටන් එක මේ රදලයෝ ටික මේ දූෂිතයෝ ටික පටින්ම කිව්වොත් මේ වංශක්කාර මංකොල්ලකාරයෝ ටික අපේ රටේ තරුණ තරුණියන්ට හදලා තියෙන මේ යකඩ tire දෙපළු කරන්න දෙපළු කළා මේ රටේ ඒ අපේ කුසලතා පූර්ණ තරුණ තරුණියන්ට නව යුගය උදා කරන්න මම කැප වෙනවා ඒකට මගේ මරණය දක්වාම මම මේ රටේ සටන් කරනවා ඒක මම බොහොම පැහැදිලිව කියනවා ඔබතුමාගේ මේ කියන කාරණාත් එක්ක ඔබතුමා කියන ඔබතුමාගේ කණ්ඩායම තුල ඩීල් කාර්යෝ නැහැ ගේම් කාර්යෝ නැහැ හැබැයි මේ වර්තමානයේ තුල මහා ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙනවා ආందోళනාත්මක දෙයක් බවට පත් වෙලා තියෙනවා मन देखा मे अमात्य विमल वीरवंश मेत्मा गेल मे पात फाइंड के इन्वा के मे विदेश अमात्यांशे दैनट ये अमृति तुम है दिनेश कुंड महत्या हिटियाट एक पालने संपूर्ण कृगण कनगाट विज्ञान ये तुम ज्येष्ठ मदेश पालने के मेरटे एडमिरल जयंत कुलपति बहु काल एवं गार्ड समागम सेवे कर අපි කවුරුත් දන්නා එවන් ගාඩ් එකට සේවය කරන නාවික හමුදාවේ ක්‍රියාකාරිකයන්ගේ තත්ත්වය මොකද්ද කියලා නිකන් රණවිරු ලේබල් ගහන්න ඕනේ නැහැ. ඒ රණවිරු ලේබලයට මුවා වෙලා ඉන්න කණ්ඩායම්. මිලින්ද මොරගඩ මහත්තයා විසින් මේ රට තුල ස්ථාපිත කරලා තියෙන ආයතනය. දැන් කවුද පාත් පයින්ඩ්? දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පැමිණියාට පස්සේ එතුමාගේ ආර්ථික ප්‍රතිසංවිධාන ක්‍රියාකටයුත්ත සඳහා වර්ක්ෂොප් පවත්වලා ඒ වගේම මේ පිළිබඳ විශේෂඥයෝ කැඳවලා දවන්ත ආර්ථික ප්‍රතිපත්තියක් හදලා දුන්නේ මේ පාත් පයින්ඩ් එකේ. ඉතින් ඒක ඔත්තු සේවයක් නම් විදේශයක මුළු රටේම ආර්ථිකය අද මෙහෙවන්නේ ඔත්තු සේවාවකින්. ඒකයි කනගාටුවෙන් කියන්න තියෙන්නේ. හොඳයි. වර්තමානයේ රජයේ අමාත්‍යවරුන් පවා විමල් වීරවංශ මහතා පැහැදිලිව මේ නමින් සඳහන් කරන්න පුළුවන්. ඔහුපවා මේ පිළිබඳ ප්‍රකාශයක් කරලා තිබුණා. කොහොමනම් අපි බලාපොරොත්තු වුණා ඉදිරියේ අපේ තියෙන මේ සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්නට. හිටපු අමාත්‍යතුමනි දැන් අගෝස්තු 5 වෙනිදා නැතිවරණය තියෙනවා. ඔබතුමන්ට හොඳ උපන්දින තෑග්ගක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. අගෝස්තු 4 ඔබතුමන්ගේ උපන්දිනේ මම විශ්වාස හරියට. ඔව් ඔව්. රටේ ජනතාවට ඔබ ලබා දුන්නා දැන් යම් යම් කාරණා ගණනාවක්. මේ සියලු කාරණා තුලින් ඔබ මේ රට ආර්ථිකය අති ශක්තිමත් මට්ටමකට ගෙන එන්නට ඒ වගේම රටේ රැකියා නැති අයට රැකියා ඇති කරන්නට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරන බව සඳහන් කර සිටියා. ඉතාම ඉක්මනින් ඉතාම කෙටියෙන් මම සඳහන් කරන්න. ඔබතුමන්ගේ ඒ තිබුණු යහපාලන සමය තුල කාල සීමාව තුල මේ 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 කටයුත්ත සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ මොන ආකාරයකටද? මම නිතරම අනුගමනය කරන ක්‍රියාදාමයක් තියෙනවා අමාත්‍යාංශයක. මම නිකන් නිලධාරීන්ට තමන්ට ඕන විදිහට කටයුතු කරන්න දෙන්නේ නැහැ. මම අමාත්‍යාංශයකට ගිය හැටියේ පළමුවෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා මම ප්‍රධාන වැඩමුළුවක් පවත්වලා ඒ වැඩමුළුවෙන් ඒ අමාත්‍යාංශයේ ආයතන හඳුනා ගන්නවා, ආයතනවල ප්‍රධානීන් හඳුනා ගන්නවා, ආයතනවල ගැටලු හඳුනා ගන්නවා, විශේෂයෙන්ම ආයතනවල අරමුදල් පාලනය බලනවා. විදුලි බිල, ජල බිල, ප්‍රවාහන බිලේ ඉඳන් සියල්ල බලනවා. ඊළඟට මම ඒගොල්ලන්ව හැම වෙලාවෙම අවුට්බවුන්ඩ් ප්‍රෝග්‍රෑම් වලට අරන් යනවා. මගේ අමාත්‍යාංශ නිලධාරි හුඟක් මට සමහර අවස්ථාවලදී දොස් නැගුවා. මම මාදුරුවේ විශේෂ හමුදා කඳවුරේ තියෙන විශේෂ පුහුණුවට ඔවුන් යවුවා කියලා. නමුත් ඒ ගිය හැම කෙනාම තමන්ට අලුත් අත්දැකීමක් ලැබුණා, තමන් අලුත් පුහුණුවක් ලබා ගත්තා, තමන්ට අලුත් අදිෂ්ඨානයක් ලැබුණා කියන එක ආවා. ඊළඟට මම අර චෛත්‍යයේ කොට වගේ මම කිසිම අවස්ථාවක දූෂණයට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ නිලධාරිනුත් බොහෝ දෙනෙක් අවංකයි. සමහර තක්කඩි මාව පෙරලා දාන්නත් කුමන්ත්‍රණය කළා විදුලි බල අමාත්‍යාංශයේදී. ඒ අයගේ දූෂණය නිසා. නමුත් අනික් අමාත්‍යාංශවල නිලධාරීන් බොහෝ දෙනෙක් හැදුනා. ඒ අය යම් යම් වරදි කර කර හිටියනම් හැදිලා මා අනුකරණය කරන්න පෙළඹුණා. ඒ නිසා ඒ අමාත්‍යාංශවල සාර්ථකත්වය මට ළඟා කරගන්න පුළුවන් වුණා. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මුදල් අමාත්‍යාංශයට යම් යම් ප්‍රශ්න තියෙනවත් වෙන්න පුළුවන්. මූල්‍ය කළමනාකරණ ඒ අයගේ යම් යම් ගැටලු තිබුණත් මගේ අමාත්‍යාංශවල මම පසුගිය බස්නාහිර මහනගර අමාත්‍යාංශයේ ප්‍රධාන ආයතන දෙකේම වැටුප් ගෙව්වේ අනිකුත් කටයුතු කළේ UDA එකෙත් SLRDC එකෙත් ඒ ආයතන හම්බ කරපු සල්ලි වලින්. මම ඉතින් හැම වෙලාවෙම අලුත් උපාමං හොයනවා මුදල් අපුවෙන්. උදාහරණයකට SLRDC ආයතනයේ මේ කුණු කියන එක මුදල් කරන හැටි ගැන වැඩපිළිවෙලක් අපි හැදුවා. අපි කොම්පෝස්ට් හදලා ඒවා විකුණලා ඒ වගේම මේ මුදල්
වලට මේ ස්ථාන ගොඩ කර කර යන ක්‍රියාදාමය වෙනුවට ඒකට යම් වටිනාකමක් දීලා අපි ඒවයිනුත් මේ රටේ ජනතාවට මුදල් උපයන හැටි පෙන්ලා දුන්නා. හැම පැත්තකින්ම අලුත් උපාමම්මගින් රාජ්‍යංශයට මුදල් සැපීම තමයි තියෙන්නේ. මාද බොහොම පැහැදිලිව කියනවා පුළුවන් නම් වෙනාගරික සංවර්ධන අධිකාරිය කරන අයට අද මම කරාට වඩා වැඩියෙන් කරලා පෙන්වන්න කියලා මේ ඊළඟ අවුරුද්දේ. මම කලාට වඩා වැඩියෙන් ලාභ උපයලා පෙන්වන්න. මම කලාට වඩා හොඳ මූල්‍ය තත්ත්වයක් ඇති කරලා පෙන්වන්න. මම කනගාටුවෙන් කියනවා අද වෙනකොට ආයතන දෙකම බින දැමලා ඉවරයි. මේ පාලනයත් එක්ක. ඉතින් වැඩ කරන විරුවා කිව්වා නොඑක් කතා කෝ සුපර්මෑන් කෙනෙක් වෝ ටර්මිනේටර් කිව්වා. නමුත් මම දන්නේ ජනාධිපතිතුමාගේ වරදක්ද? ඒ වගේම ඒ අමාත්‍යංශේ බාර අගමැතිතුමාගේ වරදක්ද? ලේකම් වරුන්ගේ වරදක්ද? නිලධාරීන්ගේ වරදක්ද කියලා අද බොහෝ රාජ්‍ය ආයතන අඩපණයි. රාජ්‍ය ආයතන වල කළමනාකරණ රැස්වීම පවත්වලා නැහැ. රාජ්‍ය ආයතන වල හරියමං විදිහට නිලධාරීන්පත් කළා නැහැ. ඒ වගේම පත් කරපු ඇතම් රාජ්‍ය නිලධාරීන් දූෂණයේ ඉදිරිය ඉවත් වෙලා තියෙනවා. දැන් අර සංජීව කියලා ආචාර්ය සංජීව කියලා එතුමා ඉවත් වුණේ. මොකද මේ රියදුරු ලයිසම් දූෂිතයන්ට ලබා දෙනවා කියලා විශේෂයෙන්ම කෝටි 900ක වගේ වංචාවක් එතන සිදු වෙනවා කියලා. මේ ආව හැටි උණු උණුයි. අයවත් උණුයි. ඒකට අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ ඒ ඒ වගේ මේ ලොකුවට කිව්වට මොකද අද මේ රාජ්‍යන්ත්‍රයේ දුවන්නේ නැහැ. මේ රාජ්‍යන්ත්‍රයේ දුවන්න හමුදාව යොදවලා බෑ. ආරක්ෂක හමුදා අවශ්‍ය වෙන්නේ රටක සියලුම අනිකුත් යාන්ත්‍රණයන් අඩපණ වුණා. උදාහරණයක් ඇටියට රෝහල් වල වෛද්‍යවරු හෙදියෝට තමන්ට කොවිඩ් මර්ධනය කරන්න බැරිම වෙලා නම් තමයි ආරක්ෂක හමුදා මොකක් හරි ක්‍රමයක් කරන්න. ආරක්ෂක හමුදාවට පුළුවන් රෝහල් ඉදි කරන්න. ආරක්ෂක හමුදාවලට පුළුවන් වෙනත් පහසුකම් ලබා දෙන්න. නමුත් ආරක්ෂක හමුදාවලට පුහුණුවක් නැහැ. බේත්හෙත් කරන්න. ඒකට විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ආරක්ෂක හමුදාවලට බෑ ගිහිල්ලා මේ කුඹුරු අස්සද්දන්න. කුඹුරු අස්සද්දන්න රටේ ගොවියෝ ඉන්නවා. ඒ වගේම වී මිල දී ගන්න වීඇලී මණ්ඩලයේ තියෙනවා. පුජ්ජලිකංශයේ ඉන්නවා. ඒ වගේ මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරලා පුරාවිද්‍යාව ශක්තිමත් කරනවා මිසක් ඒකට යුද්ධ හමුදාව දාලා හරියන්නේ නැහැ. ට්‍රැෆික් පොලිසිය ශක්තිමත් කරනවා මිසක් හමුදාව දාලා ට්‍රැෆික් පාලනය කරලා හරියන්නේ නැහැ. ආරක්ෂක හමුදාව කියන්නේ අවසාන විසඳුම. නමුත් මේ ආණ්ඩුවේ පළමු විසඳුම ආරක්ෂක හමුදාව. ඉතින් මොකද වෙන්නේ? වැරදි සිද්ධ වෙනවා, ප්‍රශ්න සිදු වෙනවා, ගැටුම් ඇති වෙනවා, නොගැලපීම් ඇති වෙනවා, රාජ්‍ය සේවයේ කලකිරෙනවා. මිනිස්සු දක්ෂ වෙන්න ඕනි තියෙන රාජ්‍ය සේවයෙන් ප්‍රයෝජන ගන්න. එහෙම නැතුව ඒව සඳහා අනදෙන හමුදා අනුකණ්ඩ යෙදුවයි කියලා අවසානයේ වෙන්නේ ඒ හමුදා නිලධාරිනුත් අවඥාවට ලක් වෙනවා. දැන් අර සහල් මාෆියාව මැඩලන්න ගිහිල්ලා අර බ්‍රිගේඩියර් මහත්තයයි මේජර් ජෙනරාල් මහත්තයයි මොනතරම් අවඥාවකට මේ සමාජයේ ලක් වුණාද? කෝවිඩ් මර්ධනය කරන්න ගිහිල්ලා නාවික හමුදාවේ සෙබළුන්ට කෝවිඩ් වැළඳුනාට පස්සේ ඒ දරුවෝ ගම්වලට ගියාම මොනතරම් ගම්වල ඒ නාවික හමුදා පවුල්වලට කොච්චර අවමානෙට පිළිකුලට ලක් වෙන්න සිද්ධ වුණාද? ඇයි මේ? Tamanට නුසුසු කාර්යයක වුන් නෙළීම නිසා. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනි මේ සමාජයේ පරිපාලනයේ තියෙන එක ශක්තිමත් කරනවා මිසක් පිටින් ගෙන්නලා දාන්න අවශ්‍ය නැහැ. මම එනකොට නාගරික සංවර්ධන අධිකාරියේ 4000ක් හිටිය හමුදාවේ නිලධාරී. ඒ අය නැතුව මම කරලා පෙන්නුව නාගරික සංවර්ධන අධිකාරිය හිටපු සීමා සහිත 1000 ගානක පිරිසෙන් ඒ ආයතනයේ කරගෙන යන මම කරගෙන යන හැටි මම පෙන්නුවා. ඉතින් ඒක හින්දා අපි කියන්නේ මේ තියෙන රාජ්‍යන්ත්‍රය අපි හදලා ගමු. මේ පරිපාලන සේවය හදලා ගමු. මේ අය ඔක්කොම අපේ රටේ මධ්‍ය විද්‍යාල හා අනිකුත් විද්‍යාල වලින් ආපු පිරිස. මේ පිරිසගේ මේ දායකත්වය ගන්නවා මිසක් අනදීම් වලින් මේ කරන්න බෑ. මම මෙතෙන්දි මතක් වෙනවා මේ ඔය ඕවගේ ආශ්වාදනීය වැඩ සිද්ධ වෙනවා එක කාලයක ප්‍රංශේ නෙපාලියන් යටතේ. ඒ කාලේ ප්‍රංශයේ හිටපු කුමාරයෙක් තමයි මුදල් ඇමති ටෙලිරාන්. ඉතින් මේ නෙපාලියන් යටතේ මේ ඇති වෙලා තියෙන ප්‍රංශයේ විරෝධ භාමණය රටවල් අල්ලනවා, ලපාලි යනවා, ධනය හැදෙනවා, මේ ක්‍රියාවලිය දැකලා උද්දමනය වෙලා ඉන්නකොට ඔහු ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. ඒක තමයි බයිනෙත්තු වලට බොහෝ දේ කරන්න පුළුවන්. බයොනට්ස් කැන් ඩූ මෙනි තින්ස් බට් ඉට් ඉස් රාද අන්කොම්ෆර්ටබල් ටු සිට ඔන් දැට් කියලා. බයිනෙත්තු වලට බොහෝ දේ කරන්න පුළුවන්. නමුත් බයිනෙත්තු උඩ වාඩිවීම ඉතාම අසීරු කටයුත්තක් කියලා. මම මේ රටේ රාජ්‍ය සේවයටත් රටටත් ඒ පණිවිඩය දෙනවා. බයිනෙත්තු වලට ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි බයිනෙත්තු උඩ වාඩිවීම ඉතාම අසීරු කටයුත්තක්. අපි එයින් වැළකිය යුතුයි. දේශපාලනය සහ ඔහුගේ සියලු කාර්යයන් තෙවැනි ඇසකින් බලන දේශපාලච්චයෙක්, අධ්‍යක්ෂ බහුල දේශපාලච්චයෙක්, ඔහු මන්ත්‍රීවරයෙක්,
අමාත්‍ය ධුරයක් දරනවා ඉන්නතුරු කැබිනට් ඊටම ප්‍රබල අමාත්‍ය ධුර දරමින් මේ රටේ දේශපාලනය තුල සුවිශේෂී සලකුණක් ලැබුවා. එහෙමනම් අපි අද දවසේ අපිට ලැබිලා තියෙන කාලය බොහෝ ඉක්ම ගොස් තිබුණා. නිෂ්පාදකතුමා දිගින් දිගටම සඳහන් කළා. මම හිතන්නේ අපිට ඒ කාලය ලබා දුන්නා එතුමන්ගේ ඒ සාකච්ඡාවත් එක්ක ඉන්නකොට ඒ ලැබිලා තියෙන කාලය අපිට ගත වුණා කියලා අපිට දැනුන්නේ නැහැ. එහෙමනම් අද දවසේ අපේ තෙවැනි ඇසට ආහා පුරා කියලා මංගල වෙනසනහට සහභාගී වෙමින් බොහොම වටිනා කරුණු කාරණා රසක් ඉදිරිපත් කරමින් ඒ වගේම විශේෂයෙන්ම ඔබට හිතන්නට බොහෝ වටිනා දේ ඉදිරිපත් කරමින් මේ ළඟ මැතිවරණයේදී ඔබ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නට ඔහුගේ කාලය වෙන් කිරීම පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් සමාජ ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය පාට්ලි චම්පිකර නමක මැතිතුමන්ට අපගේ ස්තුතිය පිරිනමමින් ඔබතුමන්ට සමුදෙනවා. එහෙමනම් එතුමන් විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි අගෝස්තු 5 වෙනිදා මැතිවරණයේ තියදී අගෝස්තු 4 වෙනිදා එතුමන්ගේ උපන්දිනය බලන් ඉන්නේ එතුමන්ගේ උපන්දින තෑග්ග කෙමද වේවිද කියලා. එහෙමනම් ස්තුතිය ඔබතුමන්ට ජය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඒ වගේම අපි එහෙම වැඩසටහනින් සමුගන්නට සූදානම් වන්නේ යලිත් අඟහරුවාදා දවසේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රබල දේශපාලන නායකයෙකු සමග තෙවැනි ඇසින් හමුවන්නට සහය ලබා දුන්නු සැමට බොහොම ස්තුතියි. එහෙමනම් අපි සමු ගන්නවා ඔබෙන් යලිත් හමුයමු ලබන සතියේදී. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.